සම්බූදු සරණයි කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භවනා මධ්‍යස්ථානීය සිට සජීවීව ඔබ මේ සම්බන්ධ වන්නේ පොසොන් දේශනා සද්දින සදහම් විවරණය සමගින් අද දින සිට දින හතක් පුරාවට අප සූදානම් කොළඹ හත ජාත්‍යන්තර විපසනා භවනා මධ්‍යස්ථානය සිට එමවතුම් සදහම් විකාශනය ඔබට සමිප කරන්නට. ඔබෙන් අප මේ මොහොතේ ප්‍රශ්නයක් ඇසුවත් මේ කාලසේමාව ඔබේ සිතට දැනෙන්නේ කොහොමද. ඇතෙම පවතින අර්බුදකාරී පාතාවරණය තුළ, ඔබ අම්මාකාරයක කනස්සල්ලකට අවිනිශ්චිතාවයකට පත්ව තිබෙනවා. කෙසේ නමුත්, ඔබේ සිත ශක්තිමත්ව පවත්වාගන්නට මේ එළඹෙන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදීමට ඔබ තුළ අධ්‍යාත්මික ශක්තියක් අනිවර්රයෙන්ම නිර්මාණය විය යුතුයි. ජය මග රෝපවාහිනිී නාලිකාව නිරන්තරයෙන් ඒ සඳහා ඔබට මඟ පෙන්වීමේ පරම අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරනවා. මෙඋතුම් පොසොන් සතියපුරාවට මෙම උතුම් සදහම් දේශනාවන් සමගින් ඒ කාත්මික වන්නට අපි ඔබට ආරාධනා කරනවා. අප ඉතාමත් නමස්කාරපූර්ුවකව, අද දවසේදී, ප්‍රථම ධර්මදේශනාව පැවත්වීම සඳහා නමස්කාරපූර්වකව ආරාධනා කලා. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය මිරිසේ ධම්මික ස්වාමීන් වහන්සේට නමස්කාරපූර්ුවකව අපඋුන්වහන්සේ පිළිගනිමෝ. සාතුහ, සාතුූ සාතුෝ. මෙම උතුම් සදහම් විකාශණය ලොවපුරා විසුරවා හැරීම සඳහා සැද හැති කල්්‍ය නමිත්‍ර දායකත්වයගෙන කටයතු කරනවා. ස්්‍රලියයාාවේ මෙල් බන් ුවර පදිංචි සැද හැති පවුලක් විසිෙන්. එසේ නම් ධර්මශ්‍රවණය සඳහා ප්‍රවේශය කොඩනගා ගනිමින් අප දැන් ආරාධනා කරනවා පළමුකොට ගෞරෝණිය දේශකයණන් වහන්සේට ධර්ම දේශනාව පැවත්වීම සඳහා ආරාධනා කිරීමට පළමුකොට මල් පෝජාකිරීමත් එ අනතුරව දැහත්වට්ටිය පෝජා කිරීම මේ මොහොතේදී සිදුවනවා. සෙල්ම දෙනා සාධකාරයක් පවත්වමෝ. සාතුසාතුසාතු. කොළ ඹහත්ත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සිටයි මෙම සජීවී සඳහම් විකාශය අප ඔබ වෙතට සමිප කරන්නේ. අද පටන් දින හතක් පුරාවට මෙම උතුම් සඳහම් විකාශනය සමගින් දිනපතා සවස හය සිට ඔබට ඒ ආත්මික වන්නට පුළුවන්. එසේ නම් අප ඉතා මත් නස්කාරපූර්ුවකව ආරාධනා කරනවා අපේ ගෞරෝනය දේශකණන් වහන්සේට පළමුකොට අප සීල්ු දෙනා පංචශීලයේ පිහිටුවමින් මෙම උතුම් සදහම් විකාශයේ. මෙ උතුම් ධර්මය දේශනාව පැවත්වීම සඳහා. නස්කාරපූර්ුවකව අප ආරාධනා කරනවා අතිපූච්ච ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේට අප ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා, සාතුූ, සාතුූ. සාතු අවසරයි ස්වාමීන් වහන්ස. සීලු දෙනාම ගෞරවින් තුවතාවක් නමස්කාරය කියන්න. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධන් සරනගඡමි බුදං සරණංගචාමී දම්මං සරනගඡමි තම්මං සරනංග්චාමී sangganghang sarren gacaami sanggang sarenang gaca dutimpi budhang sarrenang gacaami Duti hammpi budhang sarenang gacami dutimpi dhaang sarrenang gacaami Duti hammpi daang sarreang gacami dutiami පේ සංග saරනගචමි තිම්පි සhang saරනangaචාමී තතියම්පි බුද්ධ සරනගචාමි තතියම්පි බුද්ං සරනංගචාමි තතියම්පි දම්මං සරන gacza මී තතිම්පි දම්ම සරනංග්චාම තතියම්පි සංගං සරනංගච්චාමි තතියම්පි සංhangං සරනංග්චා තිසාරණය ගමනං සම්පන්නං පම බන්ති පානති පාතාාවරමණී සික්ඛපදන් සමාධයාමි පානාධිපාතා වේරමණී සික්ඛාපදන් සමාධයාමි අදින්නාධානාවේරමණි සික්ඛාපදන් සමාධයාමි අදිින්නාදාානා වේරමණී සික්ඛාපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරා වේරමණී සික්කාපදන් සමාධයාමි මුසාවාදාවරමනේ සික්කාපදන් සමාධයාමි උසාහවාදාවේරමනී සික්කාපදන් සමාධයා සුරාමේරය මජ්‍ය පමා දඨානාවේරමනී සික්කාපදං සමාධ්‍යයාමි සුරාමීරය මජතමාදට්ඨංආවේර්මණී සිිකාපදන් සමධියමී තිසරණන සද්ධං පංචසීලං දම්මං සාධකං සුරකිතං කත්වා අපමාදන සම්පාදේතහ ආමබන්තියේ සාතුසාතුෝසාතු සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සංග මොකදං ධම්ම සවනෙකාලු අයං බදන්තා ධම්ම සවනෙකාලු අයං බදන්තා ධම්ම සවනෙකාලු අයංබදන්ත නමුතස්සේ භගෙවෙතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතසේ භගවෙතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතෝ අරහතු සම්මා සම්බුද්ධසේ සක්ඛබ්‍රාක්මනෙ නිමස්මිම්පි දම්මවිනයේ අනුපුබබසිංකා අනුපුම්භකිරයා අනුපුම්බ පටිපදා ප්ඥාපේතුන්තිී සැදව. ර පින්නත්න පොසොන් මුල්කරගෙන ඒ උතුම් පුනෝසවය මුල්කොරගෙන පොසොන් උදාව නිමිත්තින් සතියක් පුරා පවත්වන්ට බලාපොරොත්තුවන ශ්‍රී සද්ධර්ම දේශනා මාලාවෙහි පළමු දේශනාව සිදුකරන්නටයි බලාපොරොත්තුවේනේ මෙතැන් පටන් පුරා හෝරා දෙකකට පමණ ආසන්න කාලයක් අපහා සමගින් සිතිං රැඳී සිටින් නටයයි. ඔබත් මේ රටේහි හෝලෝ කොතනකොහෝ වෙසෙමින් මේ දේශනාව ශ්‍රවනය කරන නරඹන ඔබ සියලු දෙනාටම ඉතාමත් කරුණාවෙන් අරාධනා කරනවා. ධර්මා ශ්‍රවනේදී මෙහි කළ යුතු දහම් පෙළ අප පළමෝ ඔබට මතක්කොට දෙන්නෙ සිහිපත් කරන්නේ ඉතාම කරුණාවෙන්. කරණීය ධර්මයි, අකරණීය ධර්ම හැටියට ධර්මකතාව පෙන්නුම් කරනවා. කරණීය ධර්ම සිතට නොනගා යුතු සිතේහි පහල නොකරගතයුතු ධර්ම. ඒවා සිදු වීයුත්තේ අවබෝධීෙන්. වතුර භාජනයක, රබර්බෝලයක් දමා තදකරගෙන සිටිනවා යන අදහස වැනි පාලනයක් නොවේ. අනුක්‍රමීින් අවබෝධයෙන්ම අකරණීය විය යුතුයි. එනං රාගාදී කෙලෙස්සල පහළවීමක් නොවිය යුතුයි.ඒ අවබෝධයෙන් සිදුවිය ත්තක්. මෙදේශනාව සිදුකරන විට ඔබ හැම කෙනෙකුටම තතාාගත බුදුරජාණන් වහන්සගේ ශ්‍රීෂද්ධර්මයේ මූලික අරමුණු මූලික හරය පිළිබඳ යංවූදාවබෝධයක් ඇතැයි අප අනුමානවස්සයෙන් කල්පනා කරනවා.ඒ අනුව දීර්ග වූ සංසාරගමනේ ඇති භයානක බව දුල්ලබෝ ලබාගත් මෙ උතුම් මනුස්්‍ය ජීවිතය වටිනාකම. ඉතාම දුල්ලබෝ අපට මුණ ගැසුුණු ගෞතම බුද්ධ ශාසනය අතිශ්‍රේෂ්ඨ බව පළමුුවනුවනින් සිහිපත් කරන්ට. ලැබූමි මනුස ජීවිතයත් ජරාාව්‍යදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස, උපායාස පරිලාහ ඔස්සේ ගතවේගෙන ගලාගෙන යනවා. උපායාසනම් මානසික ව්‍යාකූල ස්වභාවයය. පරිලාහ නම්, පි්චෙන දැව තැවෙන ස්වභාවය. දිරාගෙනයම් ලෙඩ දුක් මරණය ප්‍රියවිප්‍රයෝග සෝකපරිදිය දුක්දොම්නස් මේ සියල්ල තුළම උපායා සහ පරිලාහ පවතිනවා. බලවස් සිට් ඇවුල් හා පිච්චෙන දැවෙන රත්වෙන මානසිකව හාකායිකෝ නොසසු ස්වභාවය. මේ අවබෝධය හා සමගින්. දුල්ලබෝ ලබෝ මනුසජීවිතයෙන් උතුම් ප්‍රෝචණයක් ලැබිය උතුවෙනවා. එය ලෞකික ලෝකෝත්තර වසයෙන් කොටස් දෙකයි ලෞකික වසයෙන් සීලයෙහි පිහිටලා විනේ ශික්ෂණය ඇතිව ඔබට ගලපා ගත්තොත් ඉගනීම රැකියාව ඔබේ අභිමත පරිදිවිවාහය දරුවෝගේ දොර හා යුතුකම්. මේ සියල්ල සිදු කළ හැකි. එනමුත් විනේශික්ෂණයේ පිහිටායි ල්තු ලෝකෝත්තර, එය මරනිින්මතු ජීවිතයක් ගැන සඳහන් කිරීමම නොවෙයි. ලෞකික අභිවෘරදිය එකහා සමානෝම ලෝකෝත්තර දියුණුවත් ඇතිකරගත යුතු වෙනවා. ඔබට හුරුපුරුදු වචනය ආධ්‍යාත්මක දියුණුව කියලා. එහමනම් ලෞකික දියුණුව හා සමගින් ආධ්‍යාත්ක දුණුවත් ලෝකෝත්තර, ලෞකික ලෝකයේ ඉක්මවා යන. න්න ඒ දියුණුවත් අධ්‍යාත්මික වසයෙන් ඒ ඒ අරමුණෙහි පවත්වාගත යුතු වෙනවා. යම් විටක ලබන්න හෝ ලැබූ අරමුණුවල. හෝ ලබා ඉවත්තගිය අරමුණු ප්‍රියාරමුණු. ඒවා ඇලීමක් උපාධානයක් සිද්ධ වේ නම් එයත් හේතු ප්‍රත්්‍යයන්ගෙන් සකස් වූ පල විපාක හේතුම් ප්‍රත්‍යයන්ගේම විසිරයාමෙන් නැතුව යනවා කියෙන අවබෝධයෙන් ආදීනවය දැක යුතුවෙනවා. අකමැති අරමුණක ගැටෙන විට. එයත් හේතුප ප්‍රත්වයන්ට යටත් කොට දැක. අකමැති අරමුණු අපිට පුළුවන් උපේක්ෂාවෙන් දකින්න. ගිලංවීමක් වගේ. එක නැවත යථ තත්ත්වයට තාමකාලිකො හෝ පත්කරගන්න ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි මනස ගිලන් නොවෙන්නට ධර්මාබෝධයක් පවතින්න ඕනි. මනසගිලංවීම යනු අකමැති අරමුණෙහි ව්‍යාපාදයක් පටිගයක් තරහවක් කට ගැනීමයි. ඒ මුලාව නිසා මේදේ සිත වෙන්නේ. මමය මාගේ කියන දෘෂ්ටිය හිත තුළ පවත්නාතා කල් ප්‍රිය අරමුණුවල ඇලීම හෙවත් උපාධානයත් අකමැති අරමුණුවල පටිගේහෙවත් ගැටීම ව්‍යාපාදයක් සිත වෙනවා. මෙන්නමී අවබෝධය. ඒේතුම් ප්‍රත්කරගෙන සකස්සන හැම පල විපාක ප්‍රියහෝ වේවා අප්‍රිය හෝ වේවා. කැමති හෝ වේවා අකමැති හෝ වේවා ඔබ සම්මතයේ පවත්නා ආකාරයෙන් සැපහෝවේවා දුක්හෝවේවා මේ සියල්ලම හට අරගෙන බිඳී නැතිව යනවා. එනිසා සම්මුතියක් පමණයි මම මගේ යයි පවසන්නේ පරමාර්ථවසයෙන් පරම ස්‍යය වසයෙන් මගේ හෝ මම හෝ මග වසගේ පවත්නනා කිසිවක්කෝ කිසිවක්. නැත යන අදහසින් සිත සිහිය පිහිටුවා ගති යුතු වෙනවා. ගැඹුරු දේශනාවකට මූලික පදනම මේ ආදී වසයෙන් සකස්ව පවත්ත ගන්න අවශ්‍යයි. මේ අදහස ඔස්සේ ඔබට දැන් වැටහෙන් ඕනේ අකරණීය හා කරණීය ධර්ම. එහෙම නං අකරණීය ධර්ම තමයි ඒ ඒ අරමුණෙහි සිත රාගයෙන් දේශෙන් මූහින් නොනංවා ගැනීම. ඒ ඒ අරමුණට රාගදෝස මූහුව ඇති නොකර ගැනීම. අස්ෘතුවා පෘත්‍යජ්‍යන ස්වභාවේදී ඒ සිතුවිලි පැමුණුනොත් මෙතෙක් විස්තර කලා වගේ අදහසින් ඒවා සංසිද වගන්න. මුළුමනිින්ම බැහැරවීම නොවෙන්න පුළුවන්. එහෙත් ඒවා අනුක්‍රමින් සංසිද වගන්න පුළුවන්කම තිබෙන් ටෝනය. සසරේ පැහැදිලි කලා වගේ යතා ස්වභභාවේ දුල්ල බොලබූ මනුස්්‍ය ජීවිතය. ම ගැසුණු සබුදධ ශාසනය පවත්නා ජීවිතයක් හැමමොහ තක් පාසාම හටාරගෙන බිඳීින් නැතිව යමින් ආයුක්කය කම්මක්කය කියන. ආවිෂකර්ම ශක්තියේ කෙලවරකට ජීවිතය මුහුණ දෙන්න වෙන බව. මේ පිළිබොඳව සිහිපත් කරලා වහා සිත කරණීය ධර්මෝලට නංවාගත උතුයි. එනං ඒ ඒ අරමුණෙහි විරාගය. ඒ ඒ අරමුණේ වීතදෝසය ඒ ඒ අරමුණෙහි විීතමූහිය. රාග වීත දෝස වීත ොහ කියන මුළුමනින්ම රාගදෝසමෝහ බැහැර වනාා කියෙන අදහස දැම මේ සඳහන් කරන ඒ ඒ අරමුණේ. බලවත්ලෙසි හටපත්ව පවතියන කෙලෙස් හඳුන්න්නේ අනුසය කියලා. අන්න ඒ අනුසේ ධර්මත් මුළුමනින් වියකී යන ස්වභාවයට අවබෝධය සකස්කර ගැනීම තමයි අරහත්වේදී සිද්ධ වෙන්නේ. නමුත් අපට පුළුවනි සිත සිහිය පිහිටවා ගැනීමෙන් ඒ ඒ අරමුණේහි රාග්‍යදේශය මූහය බැහැර කරන්න. ඒ තමයි අනුක්‍රමින් අපි කළ යුතු කරණීය ධර්මතාව වෙන්නේ. මේ අදහස සමගින් ඊළඟ අදහස අවකුජ්ජ ප්ඥා. ධර්මාශ්‍රවනයේදී රාගදෝස මූහ ඒ ඒ අරමුණේ සංසින් දෙෙන් නැත්තන්. ඉං අනතුරුව ජීවිතයේ රාගාදී කෙලෙස් බැහැර කරන සංසිඳවන මාර්ගය තුළට පැමුණනේ නැත්තං. ඒ අය ධර්මය හඳුනැන අවකුජ්ජ පඥ්ඥා කියලා. අහගෙන ඉන්නවා. කුසල කර්මුවලට සහභාගි වෙනවා. නමුත් අරමුණු තුළ රාගදෝස මූහාදී කෙලෙස් ඒ ආකාරම පවතිනවා. උපමාවක් ගත්තොත් ධර්මයට අනුවම කලයක් හෝ භාජනයක් පැංවත් කළ හැකි භාජනයක් අටිකුරු කරලා. උඩිින් පැන්වත් කරනෝ වගේ. එහි අභ්‍යන්තරයට පැන්සකස් වෙන්නේ නැහැ. ධර්මය හිතට ගලාගෙන යන්නේ නැහැ. ඒ අවකුජ්ජ ප්ඥා. ඊළඟාය උච්චංග ප්ඥා. ධර්ම ශ්‍රවනයේදී ඒ ඒ අරමුණේ වැටහෙනවා සම්මත ලෝකයේ තුළ මම මගේ කියල පැවසුවත් කටයුතු කළත් දිමවපියෝ දරුවෝ සාමිභාරයා ආදේ වසයෙන්. තැගිලිල්ලාගෙන හිටියත් ඒත් පරම සත්‍ය වශයෙන් මම කියන මේ මම එ ස්කඳ පං්චක ලෝකයේ හැබෑවට මට අහිතියක් නැහැ සම්මුතියක් පමණයි මස්කන්ද පංචක ලෝකයේ මගේ කරගෙන කටයුතු කරන්නේ පරමාර්ථ වසයෙන් හටා අරගෙන බිඳීන තිවයනවා. එනි සාපිය අරමුණයයි උපාධානයකටවත් මම මගේෙන දෘෂ්ටියෙන් දැඩිවගන්නවත්. අකමති අරමුණුතුල අක මැත්තෙන් ව්‍යාපාදයෙන් ගැටඉන්නවත් යමක් නැත මේ සියල්ල අනච්ච දුක්ක අනත තිලක් කනට යටත්ත. මේය අහගෙන ඉන්නකොට වැටහෙනවා. නමුත්ඉ අනතුරුව නැකටයාමෙන් අනතුරුව පුරුදු පරදිම, පියරූපේරූපේසා රජ්ජති, අපිය රූපේරූපේ ව්‍යාපජ්ජති ප්‍රිය අරමුණෙහි ඇලෙනවා අක මැති අරමුණෙහි ගැටෙනවා. ඒ නිදසුනිකින් දැක්වුවොත්. රියට වාඩිවී සිටින විට යමක් ඔඩොක්වේ තබාගෙන සිටිනවා. සාමාන්‍ය උකුල මත කියලත් කියනවා. ඔොඩොක්වේ තාගෙන ඉඳල නැකිටි නොකොට අල්ලන්නේ නැතිව නැකිිටිනකට ඔඩොක්ුවේ උකුල මත තිබුණුද බිම වැටනවා. ඔහු හෝ ඇය යන්න යනවා. අනේ වගේ ධර්මශ්‍රවනය කරන කාලය තුළ හිත සංසිදුනා ඇලීම ගැටේ මමුලාව ඒ ඒ ආකාරයෙන් සංසිින්දී පැවතුන එය එතනම තබා නැකිට යමින් පුරුදු පරිදිම ඇලීම සහ ගැටීම සමගින් සිත පාත්තනවා ජීවිතය පාත්තනවා. ඒ උච්චංග ප්ඥා. මිලකට පුදහු ප්ඥා, පුතු ප්ඥා නම් අහගැනඉන්න විටත් විරාගේ මනස, වීතදෝස වීත මූහො මැනවින් ඒ ඒ අරමුණේ අවබෝධ කරගන්නවා. ඉං අනතුරුවත්. ජීවිතේ හැම මුොහොතකම ඒ සිත සිහිය මනාව පිහිටුවන්න අවස්ථාව සලසාගෙන තියෙනවා. ඒ තමයි කලයක් උඩුකුරු කොට පැන්වත්කොට මනාකොට පැන් සකස් එන්න අවස්ථාව සලසා දුන්න වගේ. ඇසූ ධර්මයේ, මනාකොට නිවරදිව දරාගන්නවා දරූ ධර්මය, වචනයෙන් භාවිතකොට බලනවා, නිවරදිව මගේ මතකේ රැඳී තිබෙනවද කියලා. ඒ අනතුර නැත නැතම මෙිහිරන මෙනිහි කරන ධර්මය තුළින් ආත්ම දෘෂ්ටිය බැහැ කරනවා. සම්ම ප්‍රඥාවට හිත හැඳවනවා. සුතා දතා වචචසා පරිචිතා මනසානු පෙක්කිතා දිිට්ටියා සුපටිවිද්ධා. පුත්තු පඥ්ඥා කෙන ස්වභාාවය ඒ ශ්‍රේෂ්ටයි. ඒ ස්වභභාවය ඔබ තුළ රඳවගන්න ඉතාම කරුණාවෙන් අරාධනා කරනවා. ත්න අද දේශනාව සඳහා අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ, මජ්ජිම නිකායු උපරි පණන්නාසකයේ දේවදහ වර්ගයට අයත් ගණක මොගගල්ලාන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව යම්බිටක අප ඉදිරියේ සිටින ඔබම නොවෙන්න පුළුවන්. මේ රටහිෝලුව කොතනකු හෝ වෙෙසිමින් ඔබ ශ්‍රවණය කරන්නේ නම් යවූද පිරිසක් හෝ මේ දේශනාව මීට පෙරාතුව ශ්‍රවණයකොට තිබෙන්ට පුළුවන්. එ කොපමනශ්‍රවනය කළත් සුසුමක් ලන්ට පුළුවන්කම ලැබෙන්නේ සෝතාපන්නවීමනේ සුසුම් ළමක්. යහපත් වූ සුසුමක් එලන්න පුළුවන්කම ලැබෙන්නේ සෝතාපන්නවීමෙන්. එහෙත් හැබෑවටම සුසුමෙන් සැසෙන්න්න පුළුවන්කම ලැබෙන්නේ අරහත්තයෙන්. තවම සෝතාපන්න නොවේ නම් එක වතාවක් නොව සියවතාවක් ශ්‍රවණය කළත් එ. අඩුවක් වෙෙනනැ යට හේතුව මේ ධර්මය අරහන් බුදුගුණේ පටන්ම භාවිත බහුලීකත වී යුතු නිසායි. පුරුදුකොට මනාපුරුදුකොට කෙලෙස් සංසිඳීම දක්වාම එය නැවත නැවත පුරුදු කළ යුතු වෙනවා. සෝතාපන්නවීම නම්. මේ සසරට සත්‍යයා බැඳ තබන. ආශ්‍රව ධර්මයන් සිතේ සකස්සීම අපි හඳුන්නනවා සසරට බැඳ තබන සංඥෝජන කියලා. මේ සංෝජ ධර්ම දහයක් ධර්මකතාව පෙන්වා දෙනම ඔබට මතක ඇති. සක්කායදිට්ටි, විචිකිිච්ඡා, සීල්බත පරාමාස, කාමරාග, පටිග්හ, රූපරාග, අරූපරාග මාන. උද්දච්ච අවිච්චා. මේ දහයෙන් පළමු සඥෝජනතුන. ඒ තමයි සක් දි්චි විචිච්චා සීලබත පරාමාස. මේ තන් සංයෝජනතුන මුළුමනින්ම බැහැරවීම තමයි සෝතා පත්ති සෝතා පන්න සෝවාන්. ස්්‍රෝතය ඉක්මවාගිය ජයගත්. මොන ස්්‍රෝතියේද. කෙලෙස් හැඩ පහර. කෙලෙ ජලපාර ජයගත්ත ඉක්මවාගිය අදහස සෝතා පන්නයි. සක්කාය දිට්ටිය. රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාණනං වූ මේ ස්කඳ පංචකය සොකීය කොට ගැනීම. මගේ මම වෙමි මගේ ආත්මය. ඒතම් මම ඒ සෝහමස්මි ඒ සෝමය අත්තා. මේලෙසින් දැඩිව ගැනීම සොකිය කොට ගැනීම තමයි. සත්කාය දිට්ි සක්කාය දිට්ටි හැටියට දැක්වේ. සක්කාය දිට්ටිය මුළුමනින් බැහැර කරන්නට හැකිනම්. එනම් ඉස්කන්ද පංචකය අනි්ච දුක්, අනත්ත තිලක් කන ධර්මයට යටත් කොට පච්චුපපන්න ධර්මතාවයක් හැටිට දැක ගතය ුතුවෙනවා. හේතු පල දහමක් හැටියට දැකගති යුතුවෙනවා. මේ හේතුවන් නිසා මේ පලය හටගත්තා? රූපයද වේදනාවද සංඥාවද සංකාරයද විඤ්ඥානල. ඒ හේ තවන්ගේම විසිරයා මෙන් ඒ පලයද විසිරී යනෝ නැතිව යනවා. සල් නිදුසනක් ගත්තොත් දැම්මේ රූපය ඉස්කඳ පංචකයේ රූපය යැයි අපි හඳුන්නනි කය ප්‍රධාන කොට ගෙනයි. රූපරාශයක් දක්වොනවා රූපරූප රූපධාතු අද වසයෙන්. දහතුව වසියෙන් හඳුන්නවා.ඒ වගේම රූප කලාප වසිෙන් හඳුන්නනවා. රූප කියන වචනය රූපස් කන්දය ඔසය ගත්තොත්මික්කය පටටහවි ආපෝතේජෝවායෝ නංවූ බුහූත ධර්ම සතර මහා බොහුත සතර මහා ධාතුූන්ගෙන් හා ඇස ආදී උපාදාය රූප විසි හතරක් දක්වන එය රප විසි අටක් හැටිට දැක්කුවා. එතකොට මේ රූපස්කන්දය කයෙහි තදගතිය වැගිරෙන බව උස්නය වායෝ කියන ධාතු හතර තමයි අපි මේ කයක් හැටියට දකින්නේ. අට්ටීනං නගරං කතං මංස ලෝහිත ලේපනං. ඇටවලින් හදපු සැකිල්ලට මස් ඔබ්බලා ලේවලින් හම ආලේපනය කොට තියෙනවා. වරිච්චි ගහල මැටි ඔබ්බල පිරිමැදලා තමයි මේ තියන්නේ. එතමයි මේ කය. මේ පටවි අදගතිය ආපෝ වැගරෙන තේජෝ උස්නය වායෝකන මේ හතරින් සමන්නා ගතයි. මේ හතර සමානව පවතිනකං හැකිතාත්දුරට බාහිරවපේනශරීරවන්නේය. දේශගුණක ස්වභාවයන් අනුව කළු හෝවේවා, දුගුරු හෝවේවා, සුදු හෝවේවා ග හෝවේවා. නමුත් ඒ වෙනසක් නැතුව පවතින්නේ මේ හතර ධාතුන් හතර යංවූද ආකාරයකින් සමානෝ පවතිනකා. මේවා අඩු වැඩි වෙනකොට උස්පහත්වෙනකොට තමයි, කණ්ඩිච්චං, පාලිච්චං, වලිත්තවතා ආදිවසේ, කෙස් පැහෙනවා හමරැලි වැටෙනවා. දත් ගිලිහි යනවා දෑස නොපෙනී යනවා දෙසවන් නොවැසී යනවා හඬ නැතිවී යනවා, දෑත දෙපයවාරු නැතිවී යනවා, විවිධාකාර බාහිර ලෙඩදුක් වගේම සාරීරිික අභ්‍යන්තරය තුළ ඉන්ද්‍රියන්නේ දුර්ුවලතාවයන් ඇති වෙනවා. මේවා නැවතත් ප්‍රතිකාර මගින් යංවූද සමානත්වයකට ගැනීම තමයි අපි නීරෝගිවීමක් හැටියට තවදුරටත් දකින්නේ. නමුත් අවසානෙ ආයුශක්තිය කර්මසක්තිය බැහැරවේ ගිය තැන කායස්ස බේදා, පරන් මරනා. ධාතුවන්ගෙන් සමන්නාගතකාය විසිරිලා විඤ්ඥානය බැහැර වෙලා යනවා සම්මුති කතාවෙන් මිය දුනා. කළුරිය කලා මරණයට පත්වනා කියන අදහස. ම එය එපමනයි ස්කණඩ පංචකයේ මෙතැන මේ වෙලාවෙ සඳහන් කරන්නේ හේතු පටිච්ච සම්බූතන්, හේතු බංග අනිර්ච්චති. හේතුම් ප්‍ර්ධ කරගෙන සකස්සූමේ රූ පස්කන්දය හේතුන්ගේම විසිරයාමෙන් බංගේට පත්වෙනවා නැතුව යනවා. සක්කාය දිට්ටිය නැති කරන්න මිස්කන්ද පංචකයම හේතුපල දහමක් හැටියට අවබෝධ කරගෙන සම්මුතියට සීලයේ පිහිටලා මම මගේ යයි පැවසුවත් පරිහරණය කළත් පරමාර්ථ වසයෙන් නේතන් මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවෙමී. නොමේ සෝ අත්තා මගේ යාත් මේ නොයේ. මගේ වසගේ පවතින්නේ. මේය ගැඹුරු දහමට අපි සම්බන්ධ කළ තබා ගත්තොත් මේ පළවෙනි තැන සක්කයි දිට්්‍යයේ බැහැර කිරීම සෝතාපන්නවීමේ පළවෙනි තැන අංක එක. කෙලවරට යනතැන්ට දැක්වුවොත්, මාන උද්දච්ච අවිද්‍යා කියන. දස සයෝජන කෙලවර යනතැන්ට දැක්වුවොත් දැන් මුල ඉඳල අගට සම්බන්ධ පාත්ත ගත්වොත්. ගමනක් යනකොට පටන්ගන්න තැනේදීම කොහිද යන්නේ කියන අදහස හිතේතියෙන් ටෝනේ. සැල්සුමක් පවතිින්ටෝනය. එහම නැත්තන් සාමාන්‍ය ලෝකයා කියන්නේ ව්‍යාකූලෝ හිතින් ඔළුව හැරුණු අතේ යනුව කියලා. ධර්ම මාර්ගෙහමෝනොත් සතරපායට තමයි මාර්ගය සකස්වෙන්නේ. එහෙම නොවෙන්න සතර සතිපට්ටහානේ පිහිටුවන් ලද සිහියෙන් ගමන සැල්සුම් කරන්න වෙනවා. මෙතෙන්ද අපි සැල්සුම් කරනවා. සක්කායිදිට්ටිය බැහැර කරන්න අග කෙලවර දන්නවා නිමාවෙන්න ඕනේ අවි්‍යාවයින්. ධම්ම චක්ව හැටියට, වි්්‍යා උදපාදි හැටියට පෙන්නුම් කළ අන්න එතෙන්ට පත්වීම අවශ්‍යදැන් මුලයි අගයි සම්බන්ධයක් ඇතුවයි ගමනයන්නේ. මාර්ගෝප කරන අවශ්‍ය කරනවා සතරහති පට්ඨානේ සහය පිහිටුවා ගෙන තිබෙන්ට ඕනේ නැත්තන් අතර මං වෙන්න පුළුවන්. වරද්ද ගන්න පුළුවන්. මං මුලා වෙන්න පුළුවන්. නොද වෙනත් ර්ගයකට වැටෙන්න්න පුළුවන්. වැරදි අයහා සමග එකතු වෙන්න පුළුවන්. තමන්ම සිහි මුලාවට පත්වෙෙන්න්න පුළුවන්. අස්තෘතුවක් පෘථජන ලෝකයා කියනො වගේ. මගේ හිත මුලා වෙලා මට දැන් කිසිවක් ඕනනි නහ. මට දැ ආරම්භ කරපුද ගෙනවත් මට හැඟීමක් නෑ කියන තැනක එන්න පුළුවන්. මඟද අන්නයට රැවටෙන්න්න පුළුවන්. මුලා වෙන්න පුළුවන්. වරද්ද ගන්න පුළුවන්, හඬා වැල පෙන්න පුළුවන් මෙන්න මේ නිසා. සතරහත පට්ටහානයේ උදෘත පාටය මතකද. ඒ කායනෝ අයම්භික්කවේ මක් ගෝ සත්තානං විසුද්ධියා. සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ක දෝමනස්සානං අත්තගමාය, ඥායස අධිගමාය නිභානස සච්චි කිරියාය. දැ මුලයි අගයි සම්බන්ධි තියනවා. මුල කෙලෙස්වලින් පිරිපුන් වෙච්චි සත්තයෝ, හඩා වැලපින්, හා සෝක සන්තාප බලාගත් අත බලාගෙන සිටිමින්. ඒ සඳහිරු ගලන්න නොව හිතේ කියාගන්න බැරිතරන් දුකක්. දුක සකස්වුනේ ඇලීම සහ ගැටීම ඔස්සේ. සෝක සන්තාප දුක් දොම්න්නස් ඔස්සේ එවැනි හිත්වොලට සිහිය පිහිටුවන්න. නුවන පහළ කරගන්න, අනිච්ච දුක්ක අනත්ත තිලක්නේ තේරුම් ගන්න. ඒ නුවොන ැටියට දැක්වේ උදයව්වේ ඥානය. ධම්මට්ටිති ඥානය අදිල්ලෙසින්. අන්නේ ඥානය පහළ කරගන්න. නිර්්බානස්ස සච්චි කිරියාය. තෘෂ්ණාව මුළුමනින් බැහැර කිරීමේ අවබෝධය ලබන්න එතමයි අග. මේ මුලයි අගයි මනාකොට අවබෝධයක් ඇතිව සිහිය පිහිටුවාගෙන ගමන ආරම්භ කිරීම අවශ්‍යය. අද දේශනාවට අප මාතුකා කරගත්තේ ම සඳහන් කලා ගණක මොගගල්ලාන සූත්‍ර දේශනාව, කරුණු ප්‍රමාණය සඳහන් කිරීම ම නොවේ බලාපපුරොතුතියනේ. ඔබෙන්ම පිළිතුරක් බලාපොරතුන වනත් නමුත් ඔබේ හදවතට සාකච්ඡාවක් වගේ දැනන්න ඕනේ. ඔබේ හිතට සාකච්ඡාවක් වගේ දැනන්න ඕනේ. විගත කතන් කතා තින්න විචිකිච්චා. ධර්මමාර්ග පිළිබඳව සැකසන්තාප ගැටලු තමාටම නිරවුල් කර ගැනීමේ හැකියාවක් තිබෙන් ඕනේ. තතාගත බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ද ධර්මකාය සම්පත්තියෙන් වැඩ සිටිනු වගේ අපට දැනෙනවා ධර්මය පවතින නිසා එවගේම උතුම් සංඝරත්නයත් ගිහි වනත් දැනුම් සම්භාරයක් ඇති පිළිවෙත් පුරන උපාසක උපාසිකවත් සිටිනවා. ගිහි හෝවේවා පැවිදි හෝවේවා, එයත්තන් කලයාන විතර සම්පත්තියෙන් උපකාර කරගන්න පුළුවනිය නමුත් අවසාන. මාට තමාගේ හිතත් සමග ජීවත්තය යුතුවෙනවා. සාමාන්‍ය ලෝකෙත් එහෙමයි ලෞකික ජීවිතය තුළත්. යහපත් අරමුණකින් සිහිපත් කළොත් ස්වාමයා බිරිද දෙමවුපිය දරුවන් අතරුවක් නුබ සමග හැමදාමන්නවා හිතට බියක් ඇති කරගන්න එපායයි අත්තැල් පටලාගෙන සිටියක් එහෙත්. තමාගේ සිත තමාට දැකගන්න අවබෝධ කරගන්න සංද ග බැවුත්. ට මහ තනිකමක් දයනවා. මට මහ පාලුවක් දයනවා. ම තනි වෙලා වගේ කවුරුවක් නැහැ වගේ එපාවීමත් දැනෙනවා. මට කිවක් කෝඩි නැහැ කියල දයනවා. විටක මහ බයත් දැනෙනවා. තවත් විට තරහවක්ගනවා. මට ජීවත් වනා ඇතැයි කියල හිතෙනවා. මේ කියන්නේ ධර්මය පෙන්නුම් කරන නිබ්බිදා කියන නිබිදාගෙන අවබෝධයෙන් ඇති කරගන්නා වූ සංවේගය කලකිරීම ඒ ගැනොේ. මේ පටිගේෙන් ඇති කර ගන්නා අවස්ථාවක් මේ සඳහන් කරන්න. මේ නිසා තමාගේ නිදහස්සීම ගැලවීම පවතින්නේ තමා තුළිමයි. සුද් අසුද්ධි පච්චත්තං නාන්්‍ය මං්ඥෝ විසෝධෙෙ කෙලෙස්වලින් පිරිසිුදු වෙනවද කෙලෙස්වලින් අපිසිදු වෙනවද කියන දෙකම පවතින්නේ තමා තුළමයි. මේ කිසිදු පුද්ගලයත් තුළවත් කිසිදු අවිඥානක වස්තුත් තුළවත්. කාම රාගේවත්න තරහවත් නෑ මූහේවත් නෑ. එව කොතනද පවතින්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නැතේ කාමායානි චිත්‍රාණිල් ලෝකයේ. තමාගේ හිතේ තමයි මේ පවතින්නේ. නිදුසන ගත්තොත් වීතරාගී උතුමකට රාගී අයෙක් රාගේෙන් බැඳෙන ඕනම වස්තුවක් වීතරාග උතුමකොට සංකතයක් පමණයි. හේතුවම් ප්‍රත්ථකරගෙන සකස්වුනු හේතුූන්ගේම විසිරයාන. ඒ වස්තූන්තුළ රාගදෝස මූහ නැහැ. භාවිත අභාවිත අනුව ඒ තීරණය වන්නේ පුද්ගලයාගේ සංකල්ප සිතුවිලි අනුවයි. එහෙම නං අපගේ සිතුවිලිත් භාගයවුතුන් හැන්සකි මඟ ඔස්සේ හේතුපල දහමින් අනිච්චදු කනත තිලක්කන ධර්මයට යටත් කොට දැක නිමිති නොගන්නත් කාමයෙන් නොබැදන්නත් අවසානි හිස් බව ලෝබදෝසා මෝහාදී කෙලෙස් කකස්සේට. මෙහි යමෙක් හෝ යමක් නැති බව අවබෝධ කරගන්න. එය තමයි නිවන් මගහා සමගින් අනිච්ච දුක්ක අනත්ත කියන තිලක්කනය අනිමිත්ත අප නහිත සුං්ඥත කියන ත්‍රිවීධ විමෝක්ෂය ඔස්සේ විග්‍රහ කරන්නේ එ ආකාරය නොයිය. ගණක මුගල්ලාන සූත්‍ර දේශනාවේ. තතාගත බුදුරජාණන් වහන්සේ සැමත්නුවර පූර්රාරාමය වැඩ සිටිනවා. පූරාරාමය කියන විට. ඔවට පසුබිමක් ධර්මකතාවේ හිතෙහි මනෝ සංචේතිනක වසයෙන් පැනනගන්න පුළුවන්. පංචකල්්‍යානෙන් පිරිපුන්. ශාසනයේ මහංගු ලෙස දායකත්වයක් දැරු විසාකාමහව පාසිකාවන් විසින් කරවා පූජාකනලද විහාරේ. භහගවතුන් හසේ වැඩසිචි දවසක දිනක් මුගල්ලාාන නංවු මුගලන්ස්වාමින්න් වහසනෙමේ මුදගල්ලාන නම් බ්‍රාහ්මණයක් පැමිණ. අපේ ශාස්ත්‍රය ගනිතේ ගැන්වීම. නිනිසා පිරි හඳුන්නන්නේ ගණකමුක් ගල්ලාන කියලා. අපේ පිළිව තත්තියෙනවා යම් කෙනෙක් ආමුත් අපළඟට ගනිතේ ගෙනගන්න එකේ සිට දහය දක්වා ගණන් කරන්න සලස්සනවා. අවශ්‍යන සීය දක්වා සලස්සල මූලික දැනුමක් බලාපොරොත්තුවෙනවා. මේ පූර්වා රාමෙහි පඩිපෙලේ ඉඳලා. ඉහල දක්වාම මන වූ පිළිවලක් සැලස්මක් තිබෙනවා. ඉතාම මනහරයි. ගෞතමයණන් වහන්ස කියන්න ඔබ වහන්සේ ළඟට යම් කෙනෙක් සැනසිල්ල හොයාගෙන පැමුණුනොත් පළමුයම්ම කළයුත්තේ කුමක්ත. සැනසිල්ල හොයාගෙනාවොත් පළමුයම්ම කළයුත්තේ කුමක්ත. තැන් ඔබබ සිටින්නේ කට මම කියන වචනේ මම සම්මුති මත් පාච්චි කරන්න ඇත්තේ අපේ ගමන සෑහෙන දුරකට සම්මුතිී තුළ පැමිල්ල තිෙන්නේ. කුඩා කාලෙ පැවිදි බවට පත් වෙලා පැවිදි සාමනේර උපසම්පදා මගවඔස්සේ විශාල කාලයක් පැතිපදාව තුළ ගමන් කරමින් සිටිනත්. එනිසා ඔබට මේ අදහස් කළොත් ඔබ පුංචිකාලයේ ආරම්භ කලත් මේ ගමන බුදුරජාණන් වහන්සේ සරණ යනව කියලා එහෙත් මේ වන විට ඔබය දැනුමෙන් ඔබට ගමන් කරන අවබෝධයක සිටින්න ටෝනේ. ප්‍රශ්නය ඔබ මොනෝද හොයන්න මේ ශසනී. තථගත බුදුරජාණන් වහන්සේගේ ධර්මියයට ලං වෙලා ඔබ මොනෝද හොයමින් ඉන්නේ. අන්දකාරයේ යමක් සොයන්නේ නැතිවෙන්න පුළුවන්. එයට හේතුව පඥ්ඥාවන් තස්සායන් දම්මෝ. ම දුප පස්ස. තථගත බුදුරජාණන් වහසේගේ ධර්මය ප්‍රඥ්‍යාවන්තයන්ට. පොඩ්ඩක් නතර වහන්න ඒ ප්‍රඥාව යනු ලෞකිකල් ලෝකයේ විශේඥානයක් ගැන කියන සීමාවක් ගැන නෙමේ. එනම් මේ අනිච්ච දුක්ක අනත්ත නං වූ තිලක් කන ධර්මය ඔස්සේ චතා සත ධර්ම අවබෝධය පිණිස ඇති කරගන්නා වූ භාවිත බහුලී කත බවයි. තම අදහසකින් සඳහන් කොළොත් අභන්්‍යෙන්යන් පහා ත්බං සච්චිකා තබං භාාවේ තබබා. මෙන්න මේ මග ඔස්සේ ගමන් කරන පිරිසක් හඳුන්න ප්‍රඥාවන්තයන් කල. ඒ මක පවතින්ට වසේ. එතකොට මොනවද හොයාගෙන යන්නේ. සැප සැන්සිල්ල ධම්ම පීති සුකන්සේති. ධර්මයෙන් අවබෝධය හඳුන්නන්නා වූ ඒ තමයි නිස්සරණ ධර්මය හඳුන වචනය කෙර නිස්සර. අස්සාද ආදීනව නිස්සර. නිස්සරණයෙන් ඇතිවෙන්න වූ සුවය සැන්සිල්ල. රාගේ තුළ සැනසිල්ලක් නේ. ලෝබේ තුළ කාමේ තුළ සැනසිල්ලක් නේ. ඒ තුළ තාවකාලිකෝ මතුපටින් පෙනුනත් ඇතුළත තියෙන්නේ සැකයක්. බියක් වේදනාවක් දුකක් ඊර්ෂාවක් අමනාපයක් ගැටීමක්. අභාවිත හිතකට සැප එහෙමයි සකස් වනේ. මෙන මෙ නිසා. නිස්සරණ කියන අත්තරියමේ කියෙන අදහස් පෙළ ඔස්සේ. දරාගන්න දැක ගණ්ට පුළුවන් කමක් තිබෙන්ටෝනේ මේ අරමුණු. තමාට විග්‍රහ කරගන්න තරන් පුළුවන් කමක් තිබෙන්ටෝනේ. එනිසා, මේ සැප සැනසිල්ල හොයාගෙන එනවා කියන තැන හොයනවා කියෙන තැන අපේ සැපේ හොයන්න කොහොමද කියන එක හැබැයි අවබෝධයක් ලබන්න ඕනේ. මාදැන් ඔබට ආරාධනා කළේ ඒ අනුව. යම් කෙනෙක් මේ සැනසිල්ල සැපය මෙ දහම ඔස්සේ හොයාගෙන එනවන හොයාගෙන ආවනං පළවෙනි කරුණ තමයි භාගවිතු වනස්ේ දැම් මෙිහි දේශනා කරන්නේ එ තමයි. උපමාවකින් පළමුව පෙන්නුම් කරනවා හිී ලැනැති අස්වෙක් රැගෙනාවත් ඉස්සෙල්ලමකදද කරන්නේ අහල තියනම විදියට කටකලියාවක් දානක. කටකලියාවත් දානෙක තමයි පල්මියම කරන්නේ ඒාව. හික්මුවන්න. ඒ වගේ මේ ශාසනයට යම් කෙනෙක් සැනසිල්ලක් හොයාගෙන එනවනම් බුදුරජාන්ස බික්කු කියන වචනෙන් ආමාන්ත්‍රනය කරනවා නමුත් බික්කු බික්කුුණනි උපාසක උපාසික සිව් පිරිසටම මේ මඟ එකම දමක් හැටිට දකිින් ඕන. භාග්‍යතුන් අස දේශනා කරනවා ඒහිත්තුම් බික්කු සීලවා හෝ. බික්කූ සීලවා හෝ සිල්වත්වෙෙන්න්න සිිල්වත් එෙන්න්න. ද සීලේ සරල වචනයෙන් හිතර නැගෙන්නේ කායිකවාචසික සංවරය මොෙන් ප්‍රශ්නයක් අහන කැමති එතමයි කයින් වචනෙන් හික්මුණු පමණින්ම නිවන් මග තුළ ඔහු සුදුස්සෙද්ද යම් තීරණයක් වීතු තැනත් තිබෙනවා එතමයි සිත. කයින් සංවර වන බොහු කෙනෙක් ප්‍රාණ ගත සොකං මවි්‍යාචාරයෙන් වෙන්ම සිටින. වචනය සංවර සිටින යම් කෙනෙක් බොරුකීම් කේලාම්කීම් පරුසු වචන හිස් වචනලල් බැලකම්. එහෙත් ඒ හිත තුළ අභිජ්්‍යා දැඩි ආසාාව. ව්‍යාපාද වන නැතම් පටික තරහව එවගේ මිච්චා දිි්ටි දසවස්තුක මිත්‍යාදිිෂ්ටියයේ පටන් නත්ති දින්න නත්තිේ ෙට්ටක් නත්්‍යේ පුතන් නැත්ති ස්සුකට දුකටානම් කම්මානම් පළමවිපාකෝ. අයන් ලකෝ නැති පපරෝ ලකෝ නැති මතා නතිපීතා නත්ති සත්තා ඕපාතික ආදී වශයෙන්. මේ මිත්‍යා දුරෘෂ්ටිය සිතේ පවතින වනං අර කායික සංවරයක් වාසික සංවරයක් හැටියට පැවතුන දක්නට ලබනත් ඔහු හෝ ඇය හැබැ සිල්වතික් නෑහ. වචනය කෙසේ වෙතත් ධර්මමාර්ගය තුළ නිවන් අරමුණු කරන ශ්‍රාවකයකෝ ශ්‍රාවිකාවක්. යම් කෙනෙක් කායික වාචිසික සංවරයෙන් යුක්තව සිටියත් හිත තුළ තරහව වෛරය ඊර්ෂාව තමන් උසස්කොට සලකා අනිත් අය පහත්කොට සැලකීමේ නං වූ අත්තුක්කන්සන පරවම්බනය යම් තැනක. අන්නයට විපත් ප්‍රාර්ථනා කිරීම. අන්නඇගේ ජීවිතයට පවා විපත් ප්‍රාර්ථනා කිරීම සැල්සුම් කිරීම ආදී වසයෙන් පවතින්ට පුළුවනි නමුත්. කායික හා වාචිසික සංවරෙන් යුක්ත පරිසක් ලෙසින් මතුපිටිම් පෙනෙන පුළුවනි. එනිසා සීලයේ සකස්යෙන්න්න ඕනනි චිත්ත සමෝධානය සමඟින්. චිත්ත සමෝධානය යත්ත සීලන් තත්ත යත්ත පඥ්ඥා තත්ත සීලං සීල පරිදෝතා, බ්‍රාක්්මණ පඥ්ඥා පරිදෝතන් සීලාං. යම් තැනක සීලේ තියනවද එල්ලේම එතන සම්ම ප්‍රඥාව තිබෙන්ටත් ඕනි. සම්ම ප්‍රඥාව යන්තනක පවතීද එතන උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ සීලය පවතින්නත්ව ඕන. සීලයෙන් සම්ම ප්‍රඥා පිරිසුදු වෙනවා සම්ම ප්‍රඥාවෙන් සීලයේ පිරිසුදු වෙන්න ඕනෙ. සිල්වතායනු ප්‍රඥාවන්තේකි ප්‍රඥාවතායනු සිල්වතක මෙ දෙකම එකහා සමානවම ගමන් කළයුතු ස්වභාවයා. එහෙම නං සීලය සකස්ෙන්නේ සම්මත් ප්‍රඥාවත් ඇසුරු කරගෙනම. අ සම්ම ප්‍රඥාව නං අපි මේ සාකච්ඡා කරන ඉස්කන්ඳ පං්චකය, අනිච්ච දුක්ක අනත්ත තිලක් කන ධර්මයට යටත්කොට නුවනින් ටික ටිකවත් අවබෝධ කර ගැනීම හැකියාවක් පැවතිීමයි. සම්මුතියට මම මගේ කියල පැවැත්තුවත් ප්‍රමාත ධර්මවසයෙන් කිසිවෙක්කෝ කිසිවක් මගවෙන්නේ ඉස්තිර වෙන්නේ සදාකාලික වෙන්න නෑ. මේ අවබෝධයෙන් යුක්තව අරමුණ පවත්තන කොට. ඒ අරමුණු ඔස්සේ ක්‍රියාවලිය සකස් එෙන්නේ කයිෙන් හෝ වචනයෙන් හික්මීමෙන් යුක්තවයේ. ඒ අනුවයි සකස්වෙෙන්නේ. අ හිතේ සකස්සෙන මානසික ස්වභාවය වාචිසික හා කායෙකෝ දකින්න පුළුවන්. දැන් අපි ගමන් කරනකොට සම්ම ප්‍රඥාව තුළ පළුමින් අපි අවබෝධ කරගන්නවා කාය විඥප්තියක් ඇතිවෙනවා පාදේ ඔස වන්න වනි කියලා. උදව්වක් අවශ්‍යය යෝධාතුවෙන්. මුලින් අපේ සඳහන් කලා වගේ පටව්‍යාපෝතේජෝ වායෝකයන සත්‍ර මහා ධාතුූන්ගේ එකතුව හැකිතාදුරට සමානෝතියනකං අපි නීරෝගි මේවා අඩු ඇඩි වෙනකොට තමයි ගිලංවෙන්නේ. කාය විඥප්තිය ඇති වෙනකොට පාදය ඔසවන්න කියල වායෝධාතුව ශක්තිමත් නං තල්ලු කරන්න ඔසවන්න ලැබේ. වායෝධාතුව දුරුවල නං මට පාද ඔසව වන්න බැෑහැ. මට ස්ල්පයක්ත් ඇගිල්ලක්කත් හොලෝ ගන්න බැහැ මට උදව් කරන්න. හිතල බලන්න සමහර කෙනෙක් පැත්තක්ම අබලං වෙලා නැකිට ගන්න බැරි තරමට එන්න පුළුවන්. ඇගිල්ලක්වස් සොලෝගන්න බැරිතරමකට එන්න පුළුවන්. හැබැයි. කාය වි්ඥප්තියෙන් විඤ්ඥානය කියනවා පාදෝසවන්න. ඇගිල් ලෝසවන්න අතෝසවන්න මේ දේවල් කරන්න නමුත්තයට වායෝදාාත්තුවයෙන් උපකාරයක් නැහැ. ඒ දුර්වලායි සමානෝ ගන්න පුළුවන්කමක් නෑ. මේට ලෞකික ලෝකයේ ඕනෑ තරං උදාහරණ හිතන්න පුළුවන්. මෙ තාක්ෂණක ලෝකයේ තුළත් හැම එකක්ම එකට එකක් එකට එකක් සම්බන්ධ වෙලා පවතින්නේ. යන්ත්‍රයක වාහනයක වය එකක් විදුලි කම්බයක් හා මෙහා වනොත් මුලු වාහනේම අකර්මන්න වෙන්න පොළුවන්. මේ ස්‍යයාල න්තරස උත්‍රත්වය වගේ. ඒ වගේ මේ ධාතු හතර අඩු වැඩිවීම් වසයෙන් අපි ප්‍රධානවසයෙන් ඉංගියත් දෙෙනවා. පොඩ්ඩක් හිසක කියනවගේ. ඉදිමූ මක් තියනවා. සරිරවරන්නේ වෙනසක්වේ ගෙනෙනවා. මට අහස්වාස ප්‍රශසාවාසය වෙන සද්ධැනවා. ඔබ කියන්නේ මම සාමාන්‍ය විදිහයට සුවපත් භාවයක් මට දැන නෙනැහැ කියලා. ඔය අඩු ඇඩිවේසි වසයෙන් ඇතිවෙන ඉගේ. විං්ඥක්තිය කියනවා එකයි හසරුුවන්න ඕන කියලා. ඇඟිලි නවන්න අත දිව් කරන්න පාද සවන්න හැරෙන්න්න. න යෝධාී ැටලුවූ තියෙනවා. ඔ අතර තේජෝ හා ආපෝ හා තේජෝ මේ ධාතුවලත් හරියට උදව්ව උපකාරය තුන තාව හොඳටම දුබලං වෙන්න පුළුවන්. එතකොට එක රෝගයක් නෙමි දැම්මට ඇවිදගන්න විතරක් නෙමි බැරිූවි පමණක් නෙමි මට දැන් කතා කරගන්න තමාරයි. මට එක ඉරියව්වකවත් දැන් සයිනය කරන ඉරියව්වෙ එක ආකාරයටක් සිටින් අපහසයි. සාරීරයේ ශරීරයේ අභ්‍යාන්තියක ඕරවත් මොකද වූ අමුත්තක් මට දැනිනවා අපහසු ාද්ධයනවා. ඕන කමති වුණත් කාය විඥපතියෙන්. හැබැ ධාතවන්ගේ උපකාරයනැතු වනාම අපි අස්්‍රණෙනවා. මාවබට මේ හද සඳහන් කරන්නේ සම්ම ප්‍රඥාව ශල්ප වූ කොටසක්. අනිච්චදු කනතති ලක්කන ධර්මය අපි අපේම එදිනෙදා ජීවිතෝලින් දැකගන්න. මෑතකාලේ ප්‍රබල ලෙස ඇතිවුණු කොරෝණ වූදුරෙන් පවා. තතගත බුදුදරාජණන් වහසක ධර්මය තුළ රෝගවල නම් හැඳිනුවෙන් නැතුනාට සමහරෝග හඳුන්නල තිබුණ ගිරිමාණන්දස උත්‍රී. කොරනා රෝගයක් ගැන එතුනාට වාසෝපිනාසෝගෙන වචන දෙක තිබුණ. ආසාස ප්‍රශ්වාසය ඇතිවෙන අපහසුකන් නිසා ඇතිවෙන ලඩි ගැන වචන තිබඩා. කෙසේ වෙතත්. සම්මත් ප්‍රඥාව තුළ සමස්තයෙන් වෙස දකින්නේ කැය හැට පැත්වත්. නි්චද කනත තිලක්කන ධර්මයටටත්. ජීවිතයේ හැටියට පැවැත්තුවොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කන ඉස්කන්ධ පංචකයම අනි චදු කනත්ත තිලක්කන ධර්මෙයටටියටත්. දැ නාම රූප හැටියට ගත්තොත් වේදනා සංඥා චේතන පස්ස මනිසිකාරකෙන් මේ පහම අඩංගොයි. අබිධර්මකතාට ගත්ත. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඉස්කන්ද පංචකම කොටස් දෙට බෙදල ගත්තොත් නාම රූප. රූපිය පැලිවමරූ පස්කන්දය නාම ධර්මෝල්ට වේදනා සංඥා සංකාර විඤඥා හතරම පැත්තකින් යොමු කරගන්නවා. විඤ්ඥානය සියල්ලට ප්‍රධහන වෙනවා. නමුත් අපි වැඩිපුර පරිහරණය කරන්නේ මේ අයත් එක්ක. හිතේ මොනව තිබුණත්කමක් නෑ. හැබමට පෙනුමත් එක්ක වෙනසක් නැතුව ඉන්න තියෙනවන. සරීරයේ පෙනුම ඇතිවන දේවල් වහගන්න හිත දැන දැනත් කොච්චර දේවල් අස්ෘතුව පෘ්‍රතජ්ජන හිත්තල කරන්න හදනවද. ්‍රවයක ොබේ හිට ගැටලුවක් ඇතිවෙන එකක් නෑ. අප වැනි රටවල්ල දේශගුණක තත්ත්වය අනුව කලු කෙස් සුද වේගෙනකොට හිතදන්න හැබැ ත්යම කරද කියලා. හැබැයි මතු පිට අපිය ඒ පෙන්නුම් කරන්න අන්නට කැමිති නැහැ. ඉනිසෑක වර්ණය වෙනස් කර ගන්නවා.මහාදී වසයෙන්. බාහිර වර්ණය තුළ හිත හැබැවට දන්නවා. විඤ්ඥානය අවදියෙන් ඉන්නේ. ආසාස ප්‍රශසාසේ පටන් දැන නොකුමක් කියලා. ඇැබැ අප පෙන්නුම් කරන්න මතු කරගන්න ඒට කැමැති නැහැ. සමහර බලවත් ලෙස ව්‍යාදීන්ට මුහුණ දැනු තිබනත් අපි මතුපිට පෙනෙන්න්නට ඇති වෙනවට අපි කැමැත්තක් නැහැ. සමයටහි කෙ නැතිව හැම හිස් සිස්සුව පත්වේවාය ප්‍රාර්ථනා කරනවා. ගිලං වූ සිත් පවාසුව පත්වේ වැය ප්‍රාර්ථනා කරනවා. නොමු සම්මත ලෝකයේ තුළ සාමාන්‍ය විටක කෙස් නැතින කෙස් කළඹ පැළඳගෙන සිටින්නට හෝ කැමැත්තක් ඇති කරගන්නවා. මේ සාමානස්ුතුව පුතක්ජන ලෝකයේ කැමැත්ත. අවසාන අපි කොහොමදක තේරුම් ගන්නේ. කායනු පස්සනාවේ පටික්කූල සංඥාවම ගත්තොත්. ඉම මේම කායං උද්දම් පාද තලා අදෝකයේ සමත්තකා, තචපරිියන්තම් පූරං නානපකාර අසුචිනෝ පච්ච එක්ති. පාදාන්තයේ පටන් හිස්මුදුන දක්වා ගලපල බැලවූ. අපට වැටහෙන වචි කපා ච්චි කළු. ඒැල්ල සම්ැල්ල රෝමකූපේ එක දත් කැබැල්ලක කෙස්කසක ඇස්පි හාටූක තරංවත්. ශරීරයේ ඒව නැතිවනත් තේරුම්ගන්නෝ නිසා පොල් කෙන්දක තරංවත්. නූල් පොටක තරන්වත් හැබෑ අයිතියක්. මම මගේ කියලා කවල පෝල නාවල පිරිුදු කල්ල ඔබනන් දවසට කීපවතාවක් නමුත් කැඩපතළඟ හැඩබැලු මේ සරීරයේ අයිතියක් නැහැ. මම මගේ නං ඇයි අපි ගිලාං වෙන්නේ. අවධරාධනා කළ දුක් විඳින කැමති. කපනකොට පුච්චන තරමට යංයන් රෝග ඉදිරියේ හඩා වැලපෙනකොට ඇයි මට මෙහම නේ. ඇයි මෙහම මම ඉපදුනේ මෙම දුක් විඳින්න කියලා අහනකොට අහන්න ඕනේ අපේ හිතං අවබෝධය සමගින්.මිය නොවෙයි ද. මේ ලෝකයේ පහල වූ ශ්‍රේෂ්ඨ්‍රතම උතුම මනුසැරත්නය මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවීෙන් පිරිපු. අසම සම ගුණ සමුදාකෙන් හැබී. භාගවුතුන් හසේ දේශනා කළේ. කුමක්ද. නායම් භික්කවේ කායෝතුම් හාකං. ඔය සරීර ඔබට අයිති නැහැ. නාපයන්නේ ඒසං. අම්මගේ ඉදලා අපපච්චිගේ ඉදලා පසුකාලීනෝ සම්බන්ධ වෙන සියලු දෙනාගේ පටන් නුබ සමග මම එන්නවා නුබමගේ මයි. එසේ පැවතුවත් ඔබ ඔබට අයිති නැති නම් තවත් කෙනෙකුට අයිතිවෙන්න බැහැ. ඒත් තවත් කියන අත් ඒ අයටත් අයිති නැෑැ. එහනම් කොමද තවත් තවත් කෙනෙක් වූේ අයිතියක් ගැන කියන්නේ. පුරාණ මිදම් භික්කවේ කම්මං. සියල්ල කර්මයේ නොන බව හැබැව හැබැයි කර්ම විශෂය ප්‍රධානත්වයක් දරනවා චෘතියේද හා පටිසන්දයේදී. චෘතිය කියන භවාංගොල කෙලවර අවසන් අවස්ථාව. කර්මයේ තීරණාත්මක වෙන්නන්න එතෙන්දී පටිසන්දියට. පටිසන්දය සස් කර්මයේ තීරණාත්මක චෘතියෙන් සකස්සීම අනුවයි මෙතින්ද ප්‍රබලයි. ඉං අනතුරුව උසාහි අධිෂ්ඨානය සම්ම ප්‍රඥාව ඔස්සේ කර්මිය අපිට සකස් කරගන්න පුළුවනේ. යස්සපාප කතන්කම්මන් කුසලේන පිතී ඇති. පංචානන්තරය කරමහෝ නියතු මිති අදෘෂ්ටිය හැරනම් වෙන ඕන මකුසල කර්මයක්. සීල සමාධි ප්‍රඥා කියන බලවත් වූ කුසලේ ඔස්සේ එව මඟහරවන්න පුළුවන්. විපාකි අඩු කරන්න පුළුවන් සමයට අහසි කරන්න පුළුව. දැන් ම මේ ගැමුරින් සඳහන් කරන්නේ. සීලය කෙන තැනට අපි සම්ප්‍රාප්තියක් ඇති කරගන්න. කුඩාකාලින් දල සිල්ගත්තා කිය හෝ මම සිල්වත්ත කියන තැන. අඩුමතර්මය පංච සීලය මම රකිනවා සමාදන් වෙනවා කියෙන තැනට ඔබ්බට ගිය නිවන අරමුණු කරන තැනකට සීලය ගෙනෙන්න්න නම් සම්ම ප්‍රඥාති බියුතුමයි ඒ බුද්ධ දේශනාවයි. යත්ත සීලන් තත්ත යත්ත පඥාත්ත සීලං. ජන්තනක සීලයේ තිබ යුතුද නිවනර්මුණ කරන දුගතියෙන් බැහැරවෙන සුගතිය අර්මුණ කරන. එතන සම්මත් ප්‍රඥා තිබිය යුතුමයි. සම්ම ප්‍රඥාව තිබ යුතු තැනස්ව භාවිම සීලිය පවතින. මාබට මුලින්ම දක්කපු නිදහස අපි පාදේ ඔස වනකොට කා වි්ඥා්තියට අනුව වායෝ ආදේ ධාතුන්ගේ උපකාරයක් අවශ්‍යයි ඒක නොලැබුණොත් මොනතරම් ඕනකම තිබුණත් අපට කරගන්න බැරියවා. කතා කරගන්න ඕනකම තියෙන්න හිත කිව්වත් හඩිට වෙනි නැත්න්. මේක තමයි යස්භ. සංසාර ගමනෙත් ලැබූ ජීවිතයත් යතා සභාවේ මියයි පාධාන්තයේ පටන් හිස් මුදුනග දක්වා ගලපල බැලුවත් ඇවිදිනා වැසිකිලියක් බඳු බිඳන මැටිකලේක පුරුවල්ලද දෙතිස් කුුණපයන්ගේෙන් පිරිපුන් සරීරේක යථාස්භාවේ නුවනින් දකින්න. යතා සභාවේ නුවනින් දකින්න. ඒ තමයි හට අරගෙන බිඳී නැතිව යන. දැ මේ ඔස්සේ සම්මත් ප්‍රඥාවට ගෙනින් උත්සාහ කළ ඒේතුම් ප්‍රත්ථකරගෙන සකස් වන්න හැම පලවිපාක හේතුන්ගේ විසිරයාමෙන් නැතිවෙනවා අනිච්ච දුක් කනත්ත තිලක් කන ධර්මීයටයන්ටත් සම්මුතියට මම මගේ කියල පැත්තුවට පමාාර්ථ වසිං කිසුවක් මඟ වෙන්නේ මම වෙන්නේ ඉස්තිරවෙන්නේ සදාකාලික වෙන්න. සර්ලලෙ සනුසාසනා කොළොත් ඔබ ලෝකය දකින්න එහෙත් බැඳන්න එපා. ඔ ලකට හො කන්ඳන්න එනමුත් ඇලෙ එපා. නාසයෙන් ආග්‍රහණය කරන්න උපාධානය කරගන්න එපා. දිවෙන් රස ලබන්න රස තෘෂ්නාවෙන් බැඳෙන් එපා. කයින් ඉස්පර්ශය ලබන්න නමුත් ඒ සදාකාලියකයයි උපකල්පනය කරන්න එපා. සිතින් සිතන්න සිත මායාවක් බව අම්මතක කරන්න එපා. මෙන මේ අදහස් පෙළ ඔස්සේ අපේ හි පුරදු කරනවා. කට භාවනාව කියනවචනක ආකාරයකින් කියනවා. සතර සතිි පට්ඨානේ පුරදු කරලද සහ පිහිටවීම භාවනවා. භාවේති කුසල දම් මේ වඩ්ඩේති ඒතා ඇ භහවනාව කෙන කුසල ධර්ම වැඩීම. බොහු කියන ධාතුවයෙන් භවනා කන පාලි වචනය හැදෙන්නේ එකන වඩනවා. වගා කරනවා. වර්ධනය කරනවා. අලෝබ අදෝස අමූහනං වෝ සිතුවිලි අපේ සිතු තුළ වර්ධනය කිරීම වගා කිරීම තමයි භාවනනා කියෙනන වචනය. අදහස් කර. එක භාවනා වෙන්න පුළුව. මේ ඔස්සේ අපේ සිත පුරදු කළ යුතුඩා. මෙන්න මේ සම්මා ප්‍රඥාවත් ඔස්සේ දැන් සීලයේ ස්වභාවම සකස්සෙනවා. අපි පංචසීලය ගැන හිතුවත් පානාාතිපාතා පටිබිරතෝ හෝති එක තම මූ ආශ්‍රයේ ප්‍රාණගාතයෙන් වැලකුණේ වෙයි එප මනද තියෙන්නේ දැ මේ තවමහදුරනන්නේ සීලේ ගැන. තවම සීලය. ැමදසකම අපි කතාකර බොහෝ විටක කායිකවාසික සංවරය කියල ඒට වඩා ගැමුරට අන්න ඕනනි. නැත්තං නොදනුවත්තමුත් ආශ්‍රෝධර්මයන්හි ගිලිය යනවා. ආශ්‍රවධර්මයන්ට රැවටෙන ධර්මය හඳුන්න වංචක ලේස කියලා. යම් තැනක මෛත්‍රයේ කියලා රාගයට හසුවෙන්න පුළුවන්. පරාර්ථ චර්යාව කියලා කාමයට හසුවෙන්න පුළුවනේ. අනතිමානයේ ගුණේ කියලා සැඟවුණු කෙලේසේකට රැවටෙන් පුළුවන්. හැබැවටම මේ සිවුම්ම අවබෝධ කරගතයුතු වෙනවා. එහෙම නං ප්‍රාණඝාතයෙන් වැලකුණේ වෙයි සම්මත් ප්‍රඥාව අවබෝධය තියන අය සර්ලතනකල් විග්‍රහයටත් දැනව නහිත ද නපොරු අදහසකින් ද දණඩක්වත් දරන්නේන දඩු අවශ්‍ය අදකාල විේ නැවත්. ලිපිනිි ොවන්න තාක්ෂණය කොපම දියුණුනත් නවතත් අවශ්‍යතාව දයන බා පේවා. ඒත් නපුරු අදහසින් දඩු දරන්න එපා. ඒක අහිතාගන්න පුළුවන්. නපුොරු අදහසකින් දඩු දරන්න එපා. නහිත සත්හ දෙවනි තයන මහපාණ වෙන්න ඕන අව්‍යාවිත. නපොරු අදහසකින් අව්‍යාාවද දරන්න එපා. ගෙදර දොරේ කුසියටත් යම් වූදුප කරන අවශ්‍යයි වද වරුන්ටත්. යංවූද සිවම් උපකරණ අවශ්‍ය. හැබැයි ඒසිියල්ල දරන්නේ යහ පත්ව අදහසකින්. එනිසා නපුරු අදහසකින් අව්‍යවිධ දරන්න එපා. ලජ්ජී, අවබෝධයෙන් පාපයට ලජ්ජක් ඇතිකර පලවෙනි වචන වැදගත්. අවබෝධයෙන්. කාටුවක් පේන නිසා නෙමේ, නීතියට බය නිසා නෙමේ සමාජයට ගැලපෙන ආකාරයට නිසා නෙමේ පවුල් පරිසරය විපතක්වේ කරදරයක් වෙේයි කියන ඇගේම නිසාම නොවේ. න්න මංගනහිතාගෙන ඉන්න දේට වරදක් වෙයි එනිසාම නොවෙයි නොවයි. අවබෝධයෙන් සම්ම ප්‍රඥාවත්්‍යෙක්කම පාපයට ලජ්ජාවක් බියක් ඇතිවවෙෙන්න්නවොන්. දීර්ග සංසාරගමනේ වැඩිපුරන සතරපාය ඉපිදිලා මේ ස්වභාවය ඇතු වනේ ලෝබදෝසමූහො මුල් කරගත් මේ පාප ධර්මනිසාය යන අදහ සවබෝධයම එ ඕනේ ඒතමයි ලජ්ජී. දයාපන්නා සබ්බපාන බූත හිතානු කම්පී. සියල්ලු ප්‍රාණීන් කෙරෙහි දයාවන්ත වෙන්න. හිතානු කම්පීවෙන්. මේක තමයි පානාාතිපාතා පටිවිරතොහොති මේටික සකස්වෙන්නේ හැබැහැවටම සම්මා ප්‍රඥාවත්යෙක්. එනිසා තමයි සම්ම ප්‍රඥාවෙන් පිරිපුන් උතුම ප්‍රාණගාථද අකුසල් ධර්ම කරන්න නැතේ. සෝතාපන්න උතුමන් අතින් කෙරෙන්නේ. සිතමුල් කරගෙන කෙරෙන්න. වැරදිලාවුුණොත් තැර ඒකිව ගමන් කරන කොට නොදන සත්‍යෙක් ඌූඹියෙක්මිය දෙන්න පුළුවන්. ඒතක් නැතුව චේතනාවකින් කෙරෙන්නේ සෝතා පන්නවීමන. මුද සක්කායිදිිට්්‍යියත් බැරවල නිසා. විවාාජීවිතර පත්වෙෙන්න්න පුල්ලන් විසාකා මහවපසිකාන් වගේ හැබැයි ඒකාර පචසීලේ තුළ සකස්රතින කාමේසු මි්චාචා වේරමණ. මරද්ද හැටිටක සකස්වීමක් නොවේ. කාමරාග පටික තිබෙනවා. සකදාාගමනකොට බලවතුල සසිින්න්දන අනාගාමී වන කොට මුළම නිම බැරවෙන්නේ මාම මේ සඳහන් කළේ. මේ අවබෝධය හාසමගින් සම්මත් ප්‍රඥාවට ලංවෙනකොට යම් තැනක. අපි විස්තර කළ සෝතාපන්න නොවනත් අන්දබාල පුතුජ්ජනතන මිදන්න පුළුවන්. ප්‍රිය අරමුණහොලි ඇලෙමින් අකමැති අරමුණෝල ගැටමින් මුලාවසමක කටයුතු කරන්නේ අනුසෝතගාමීවෙනි කෙලෙස් පැත්තටම ගලාගෙනම යන්නේ හැසිරෙන්නේ අන්ද බාල කුතුජන් හඳුන්න්න එහෙම හැබයි ඒ උඩටෙන්න්න පුළුව මොක දක හඳුන්නන්නේ. කල්්‍යාන පෝතුජන තැන්ට ගන් කන්න තවම සෝතාපන්න වෙලනේ හැබයි කලයාාන පෝතතුජ්ජන තැකින්න පුළුව. අන්න එතන මත් සිටියුත් අපි උඩට තව ටිකක් යනුව චුල සෝතාපන්න කියලා. එ අම තස්ස ධාරා අමාදුරට තට්ටු කරන්න විතරයි තියෙන්. අනි පැත්තට යන්න සෝවාන්නේන්න. අමාදුර ළඟ නතරවී සිටින්න පුළුවන් දැන්. එතන හෝ ඇවිදින් සිටින්න පුළුවන්. අන්න එවනි අවස්ථාව හෝ සම්ම ප්‍රඥාව තියන වන. එතකොට සීලිය සබ සකස්සනවා. යතා සභා අවබෝධනකොට චේතනාවකින් හෝ අන්නයට විපතක් කරන්න සිත සකස් එෙන්නේ. එවිට ඔබේ සිතට නැගෙනවද අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසමි මකද්ද මට ගැහවා නැත මගේ අයට ගැහුව ඇත අපි අයට ගැහුව මට බැන්නා මගේ පවුලයට බැන්න ම සමීපම අයට ලෙංගතු යට බැන්න ගැව්ව අපිදවල් උදුර ගත්ත මේ අදී වස්සේ. එහෙම හිතෙනවද. ඒ දේවල් කොයිතරන් තියෙනවද. අද යම් කෙනෙ විශ්වාස කරන්න බැරි තරමට මනනිස්සෝ සිතින් නපුරු වෙලා කියල ඒ කියන සම්ම ප්‍රඥාවනේ ධර්මයෙන් බැහර වෙලා කියන එකයි කෙලවර දකින්නේ. ධර්මයෙන් බැරුූ නිසා තමයි ශ්වාස කරන්න බැරි කියන තරමට සකස්යෙන් මවබට සධාන්කරා මුලින්ම. කායිකවාසික සංවරයෙන් පැෙනනත් එ ධර්මාබෝධයන නිසා. හිත තුළ සංවරය නැති නිසා නොවන්න රූපේන නරෝ සුජානෝ නොවිශසසේ ඉත්තර දස්සනේන. රූපයෙන් පෙනුමෙන් හඬින් මනුස්සේ කිසිුදු කෙනෙක් විශ්වාස කරන්න එපා. සමහර සතුන්ගේ හන්ඩින් හරිට තේරුම් ගන්න පුොලන් කවුද කියලා හුණන හැඩුවත් හරිටමතරුගන්න පු. ක් හැඩුවත් හරිටම තේරුම්ගන්න පුළුව. සුනකේක් හඬඩ නැගුවොත් හරිටම තේරුම් ගන්න පුළුවන්. හැබයි මනුස්්‍යයෝ කතා කරාම. මුණ අදහසකින්ද මේ කතා කරේ කියලා සහට තේරුම් ගන්න බෑ. මදු භහසක වෙන්න පුළුවන්. හැබැයි ඒ තුළ තියෙන්නේ මේ වචනය ගැලපෙන්න්නේ නමුත් පාලි වචන තියෙනවා පාලි වචන දේශනා කරන්න හැ. නමුත් සර්ලල සඳහන් කොළ අප්‍රසන්නම පිළිකුල්ම දුගදහමන යමක් වගේම. අ කන පිරික්වෙන්න පුලන හිතේ නමුත් පෙනුමතියෙන්නේ මදු භාෂක මදු භාෂනී වගේ. කෑන මිහිරිදේ කතා කරන කෙනෙක් අය බෞට පත්වෙන පුළුවන් පෙනු හැබැයි ඇතුලට ඒ පවතිනි හැ. මෙන මිනිසා තමයි නොවන්න රූපේන නරෝ සුජානෝ නවිශසේ ඉත්තර දස්සන, ස්වල්ප මාත්‍රවශයෙන්ත් විශ්වාාසටයන්න පා රූපයෙන් හඬින් පමණක්. මොකද හරියට යකඩ කෑලි රත්තරම් පාටෙන් ගල්ොල තිබෙන කාසි වගේ. සමහර මනනිස්සු කුණ්ඩලා බරණවලින් සැරිසිලා ප්‍රසන්න ඇඳුමෙන් සැසිලා සිටිනවා සම්ම ප්‍රඥාව නෑ ඉන් අදහස් කළේ හිත තුළ අප්‍රමාණු ලෝබදෝස මූහයන්ගෙන් පිරිපුන් දූෂ්‍ය වූ සිද් ඇති මනුසයෝ සිටිඩක්. මෙ මිනිසා තමයි නිරන්තරයම සීලේකයන්තන අවබෝධයම දැන් සම්ම ප්‍රඥාවෙන් සකස් වුනානං ප්‍රාණගාතයෙන් වැලකුණේවෙ. ප්‍රාණගාතිකට සිත සකස්ෙන්නේ. ඒනිසා තමයි ෝවාන් තුමන්ගේෙන් ප්‍රාණගාතයකට චේතනාවක් ඇතුව සිද්ධ වෙන්නේ. රහත් උතුමන්ගෙන් චේතනාවක් ඇතිව ඒ සස්වභාාවේ සිද්ධ වෙන්නේ නැත්ත ඒ නිසායි. ඒ අවබෝධයට එන්න ඕනෑ. මීලඟට සොරක කිරීම සිද්ධ වෙන්නේ නැහැ. රහත් උතුමෙක් කිසි විටක සොරකංකරා කියන තැනකට සකස් වෙන්නේ. සස්ෝතාපන උතුේ පළි තන ගත්වත් එනි ස්වභාකට පත්තුනක කිය ැකට එන්නන්නේන. රද මේ වර්දව හැසරීම බොරුකීම මදයට ප්‍රමාදයට හේතුවන මත් අත්‍ර මද්‍රවය ද මේ ආදීවසය ඔබ දන්න සීලයක් වේනම්. පංචසීලයේ නවංග සීලය, උපෝස ත්‍රස්්නාාග සීලයයේ දස සීලය නෙක්කම්ම සීලය ආදීවසියෙන් ගත්තුොත්. මේ සීල ගැන හිතුවත්. සම්මත් ප්‍රඥාවෙන් තොරව ඇතිකර ගන්නා වූ සීලය ඕනමොමොහොතක බිඳන්න පුළුවන්. එක කණ්ඩනය වෙන්න පුළුවන්. මේක ගිහිවෙන්න පුළුවන්. මේික පැදිවෙන්න ොළවා ගොද සම්ම ප්‍රඥා වාශ්‍රයේ නැති නිසා. අපි දේශනාට කාලය මදිවෙන්න නිසානි කරනුවට මයිතනින් අනි කොටසට සම්බන්න කරගන්න කැමති. මේ ශාසනයට සැනසිල්ල හොයාගැෙන එනවනං බික්කූ සීලවා හෝහි සිිල්වත්වෙන්න. එහෙත් මේ සීලයේ මොතරන් ගැඹුරින් අපි දැකගැෙන ඉදිරියට යායුතද කියන එක ඉතාම නිවරදී පැහැදිලි. අපි යම් කෙනෙක් අහනවන. ම මිච්චර කටයුතු කල්ලත් ඇයිට. වම මේ ධර්මා බෝධයටට මගක් හරියට සකස් වුනේ නැත්ත කියලා පටන් ගත්ත තැන දුරුවල භාවැයක්තියන. මෝද සම්ම ප්‍රඥාව ආශ්‍රය කරගෙන නෑ. සම්මත් ප්‍රඥාව ආශ්‍රය කරගෙනනෑ. සමහරවිටක ඔබ සිල්වතෙක් කියලා සමීප වෙලා ආශ්‍රය කරනකොට නේ දැනන්නේ නුබ සිල්වතෙක් නෙමයි කියලා. ඔය විදියට දැනන්න පුළුව. මෙිනිසා අව බෝධයම සම්මත් ප්‍රඥාවෙන් යුක්තෝම සීලවා හෝහි සිල්වත්ත එන. දෙවනි කරුණ. මක්ද භග තුන් හස දේශනා කළේ ඒහි තම් බික්හූ ඉන්ද්‍රියයේසු ගුත්තධාරෝ හෝහි. ඉන්ද්‍රයේසු ගුත්තධාරෝ හෝහි. ඉන්ද්‍රියන්හි වැසූ දොරපියන් ඇතුවවාසය කරන්න. දැන් අවබෝධීින් යුක්තව සීලයේ පිහිටියා ඉන්ද්‍රියන්නේ වැසූ දොරපියන් ඇතුව වාසය කරන්න. මහිතනමී දහම් කරනුමේයට පරතු අහලතියනෝ යං වූ දවබෝධයක් තිබෙන කුමක්ද ඒකින් ඔබාදහස් කරන්න. ඇස් දෙක වසාගෙන ඉන්න කියෙද. සල්ල වචනයෙන් ගත්තොත් ලෝකයේ බලන්න. අපේ තරුණ දරුවන්ට වැටනි විදිර කිව්ොත් දොරගුලුලා සිටින් නැතුව පියම්පත් ඇර ලෝකයේ දෙස බලන්න. මනහර ලෝකය තුළ ඔබට අස්සාදේ වැටහෙ. එහෙත් අමතක කරන්න එපා දුවේ පුතේ ඔය අස්සාහදේ තුළ ආදීනවයක් තියෙනවා. ඒ තමයි හට අරගෙන බිඳ නැතුයාම. ඔය අස්සාදයට රැවටිලා පහන්දලට පළඟටියයා සෙයින්. පිච්චෙන් නාස ඔබේ වචනය විඳීමක්. ඕහු! ධර්මය හන්ඳුන වේදනාගෙන වචන එතට ගන්නවා. හැබැයි ඒ විඳීම. සැපහෝ වේවා දුක්කෝ වේවා මධ්‍යස්ත හෝ වේවා නිරාමිසෝ විඳින්න පුළුවන්කම ලැබෙන් ඕන. අර සීලේට ආරාධනාකරන්තන සම්ම ප්‍රඥාව ස්පර්ස ුුණානං දැන් අපට නිරාමිසෝ විඳින්න පුළුව. වැඩි පිරිසක් විඳින්නේ සාමිසව. රාගයෙන් සැපේට බැඳෙනවා දේසයෙන් දුක්කයට බැඳෙනවා. මුලාව. මහ මඟ අද්‍යාවෙන්යවා. මෙ තුනම සෝකසන්තාප දුක්දොම් නස්. මිනිසා නිරාමිසව දකින්න පුළුවන්කම ලැබ ලක ල නැස්දක. ඔබට පෙනේ ලෝකයේ දෙස ගස්වැල්වල මල්පිපිලා පලහටකරගෙන පරිසරය බොහෝම ප්‍රසන්නයි. රතන සූත්‍රයේ වනප්පගුම් මේ යථපුස්සි තක්ගේ කියන ගාතාරත්නයෙන් පෙන්නුම් කළ වගේ. මනහර ප්‍රසන්නවා දැනෙනවා. හැබ හැබෑම අදහසනං ආදන්. අපට අවශ්‍ය කරන ඇලෙන බැඳෙන්න සිතුවිලි පහල වනොත් ආදීනවය පුරදු කරන ලද ස්වභාවයනුව ආදීනවය දැන පටන් ගන්නවා. ඇ ඇසට අර සකස්වනු චක්කායතනයට සකස්වුනු රූපාරම්මණය චක්කු විඤ්ඥාණයෙන් හඳුනාගන්න කොට අභාවිත හිතත් තිබුණොත් නිමිති අනුනිමිති ව්‍යංජන රස වසයෙන් ගැනෙනවා. අභාවිත හිතත් තිබුණොත් සම්මක් ප්‍රඥාව නැතිවුණු සිද්ධ වෙන්නේ ඒ ටික. රන අභිධර්ම කතාාව සිද්ධ වන විට චිත්තවීති සකස්සෙනවා. බවාංග, භවාංග චල්න බවංග චේදන මනොද්වාරජන ඇසෙන් රූපණන් චක්ක විඤ්ඥාන සම්පටිච්චන සන්තීරණ වොත්තපන ජවන්සිත් හත තදාළම්බන භවාංග. මේවා නැවතත් උපාද චිති බංගවසයෙන් දක්වනවා පනස්ස එකක් වේගම සකස්සෙනවා. වැඩිපුරම ඇලීම සහක් ගැටීම එන අකුසල්. වැඩ අභාවිත හිතෙන් සකස් එනම වැඩිපුරම ඇලීම සහ ගැටීම. බොහො පිරි සක්කද ජීවත්යනවා කියන්නමකද. දුක සැප බෙදාගෙන ඉන්නවා. ඔහේ ජීවත්වෙනවා වරදක් නැහැ. මෙ ඔක්කොගේම වචන තුළ තියෙන්නේ අ සීලේ තුන සකස් නොවීනං ආවේ සම්මත් ප්‍රඥාවත් එක්ක ඇලීම සහ ගැටීමත් එක්කයි. දුක සප බෙදාගෙන ජීවත්වෙනවා කිවත් දුකේ හඬන්නවත් පටිගේෙන්. සැපේදී මානයෙන් උද්දාමේයට එන්නනවත් ්‍රසතුෘෂ්නාවෙන් පරිරණය කරන්නව. ඒත් දෙකම උපේක්ෂාවෙන් දකින්න පුළුවන්කම ලැබෙන්න්න ඕන ඒකට කියනන්නේ විදර්ශන උපේක්ෂාව කියලා. දැන් අපියට සම්මත් ප්‍රඥාව කතා කන දේ හේතුම් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරුද්ජති. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදන්න හෝති. ඉමස්ස උප්පාදා ඉද උපජ්ජති, ඉමස්ස නිරෝධ ඉදං නිරුච්ජතිය. මේ හේතු පහතින කොට මේ පලේ හට ගන්නවා ඒ . ලේ හටගන්න හේතුවවෙච්චි හතුම සිරිරලා යනකට හේතුලින් දැන් හැදිල තිබුණු පලයක් නැතිවෙලා යනවා. මේ උපදිනකොට මේ හේතුන් නිසා මේ ඉපදනා මේ හේතුම නැතුවෙලා යනකොට මේ නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ පටිච්ච සමුපන්න බවල් සම්මත් ප්‍රඥාවෙන් ඉදිරියට අරගෙනවා. ඇවිල්ල දැන් ඇසෙන් රූප දකිනවා, කනින් සබ් දහනවා හැබයි හේතුළ දකින්නේ පටිච්ච සමුපාද ස්වභාවේ. හේතුපල දහම දැ පොතේලයාගෙන කියමින් ඉන්න කියනෙ නෙමේ. ඒක තමාට වැටහනට පටන් ගන්නවා. දැ සරල නිදුසුනක් ගත්තොත්. ඔබ ඔබේ ඔභාවය ඔබේ හිතේ පවතිනවා. විවාහ කනං විවාහකයි දරුව සේනවා. මගේ අම්මා අපච්චේ. ආදේ වසයෙන්. මේ සියල්ලම අඩුමතරමය පවුල්ි පරිසරේවත් හිතේ තිබෙන. දැන් දෙමවපියෝ සමහර විටික කියන දෙයක් සත්පුරස ගුණුවන්ත දෙමවපියෝ කියන දෙයක් කරදරයක් ලංවෙන්නාවොත් මගේ දරුවෝ කියලා මටකි විට මතක් වෙන කියලා. එය ෞකික ලෝකයේ තුළ සත් පුරුස කතාවක්, ලෞකික ලෝකයේ තුළ දෙමවපියෝ බොෝ විටක අවසානය නතර වෙන්නේ. රට ලෝකයේ කොතන ගමන් කළත් මොන තනුතුරු තිබුණත් මේ සියල්ල දරුව වෙනුවෙන් අත්හරින කැමති. මේ සියල්ල දාලා මහවන මැද නමුත් දරුවන්ට එහප තක්නම් මා තනිවෙන්න කැමතියි. ඒ දරුව වෙන. ඒගේ තනිකමපාලොව වනත් විඳ දරාගන්නැ දරුව වෙනෙන්. ඒ ලෞකික ලෝකයේ තුළ කතාවක්. ම ඔබට අදහස්ළේ ධර්මය මනාකොට රදු කකරත් අවශ්‍ය ැනය පැනනගෙනවා. හිසගිනි ගත්තත් වස්තරය ගිනි ගත්තත් හැඳිවත ගිනි ගත්තත් ධර්මය මතකයට නැගී ගෙනෙනවා. ඒ භාවිත බහුලීකත ස්වභාවෙන් නිසා. ඉනිසාල් ලෝකයේ දෙසබ දකිනවා. ඇසෙන් රූප දකළ චක්කුණනා රූපන්දිස්සාමා නිමිත්තක් ගාහහි හෝහි ඇසින් අර්මුණු දකළ අර රූප දැකලා කණින් සබ්දහලා. නාසිෙන් ආග්‍රහණ දිවෙන් රස කයින් ඉස්පර්ස මනසින් සිතුවිලි මේ ඔස්සේ. නිමිති ගන්න පාර. යත්තාධි කරණ මේ නන් චක්කුන්ද්‍රියන් අසංවූතන්. අභිද්්‍යා දෝමනසා පාපකා අකුසලා. අනවාසවෙයුන් තස්ස පටිපච්ච සංවරාය පටිපච්චඇත. යම් විටක යම් ආකාරයකින්. මොකද තවම සෝතා පන්නවත් නොවී නම්. තවම සෝතාපන්නවත් නොවී නම් සක්කාය දිට්ටිය තවම තියන වන වරින්වර මතුව බව පෙෙනි පු වැඩ පිරිස දැනවා. චනෙන් සමහට එලියට ප්‍රකාශර නැතුනාට මගේ හිතේ කොනක එහෙමනි හඳුනනේ මගේ හිතේ කොනක යටපත්වෙච්චි බවක්. මට මොකද්දෝ කියාගන්න බැරියමක් මට හිත තුළ ක කියන්න බව දැනෙනවා. මොකද්දෝ එකක් තියෙනවා මට හරියට විග්‍රහ කරගන්න බෑ. නමුත් මොකද්දෝ ඇලීමක් ගැටීමක්, අඳුරක් පාලුවක් නොලබිච්චි දෙයක් මොකද්දෝ යමක් තියෙනවා. ඔය කියන්නේ කුමක් හෝ ඇලීමක් සහ ගැටීමක්. ැඒ තදින් යන වචන පාච්චික නොතන එ එක කාමයක් එක රතියක් එ නන්දියක්. එ අභිා අභිජාකන දැඩි ආසාවා. කුමක් හෝ සවුන්වහිතයාට දැම් කකි යනවා කුල්මත් වෙනවා. ධර්මය හැඳින්නුවේ ඉටටහා කන්තා මනාපා පියරූපා කාමූප සංවිතා රජනීය. ඉටු වඩන මනවඩන ප්‍රිය දැහේ කාමීින්යුත් ඇලුම් කරන. කාමීෙන්යුත් ඇලුම් කරන. මේක සිත කුල්මත් කරලා. නිතර තක් ඒකනැතුව බෑ ඒකමයි හිතෙන්නේ. දැන් නිින්දයන්නේ කුසගන්න දැනෙන්නේ. කිසිවක් මට කරගන්න පුළුවන් කමක්නේ. පුුට්ටෝ සමානු චක්කුණනා රූපන් දිිස්සා සුකාය වේදනාාව කුට්ටෝ සමානු අබිනන්දති, අභිවදති අ්‍යෝසාය චිට්ට්‍රති. තමාට අභාවිතහිත තමාට සමාන කරගෙන සුව වේදනාව මමයි මගේ කියලා ඒගෙන සතුට වෙනවා අිනන්දති. අභිවදති ඒගෙන කියනවා ප්‍රාර්ථනා කරනවා. අෝසායිත ඉට්ට හිතේ මුල්තනක් දෙනවා. ඒකෙන් තොර ලෝකයක් නම් මට තවත් නෑ. ඒකමයි කියන මටමටෙනනවා එතමයි අජ්‍යෝසායිත ඉට්්‍රති කියෙන් තෙන. එහෙම නොවෙන්න. නිමිති ගන්න එපා කෙලකිව යම්මිටක නිමිත්තක් ගන්න හිත ගියාන. නිමිත්තක් ගන්න හි ඇඳල ගියාන. මට මාව කෞුද්ද කියල එක පාට අමතක වෙලා ගිය තැනකටෙනවනම්. ටික දුරක් ගයාාට පසෙතම ට හිතෙන මොම මේ මොනොද හිතන්නේ. මම කවුද ධර්මය තුළ ගැලපෙනවාද. සස රමතකුණාද. හොඳ නර කමකුණනාද පින් පව් අමතකුණාද කුසල් ලකුසල් අමතකුණාද මොද මේ හිතන්නේ. ඒ තැනදිවත් මේ දැනෝ පරිියුට්ඨාන කෙන වචනේ. ද මිස්සරහට යන්න හදන අනුසයක්ත් උදව්වරගෙන මොනෝ දනුසේකෙලි කිවේ මලින්ම බලවත්වල සියට පත්වෙලා තින කෙලෙස්. දැ මේ වගේ වෙලාවන්නව වලදී. මල්ලඉදල රි ටාවනත්තන්ම්ම ප්‍රඥාව ඇසරුරගත් සීලෙගෙන ැදුුම විනය සික්ෂණය ආවිනැත්තම්ම යන දිය. එතකට ඇසන් රූප නින් සබ්ද නනාසිේ ආග්‍රාන් දිවෙන් රස කයින් ඉස් පපර්ස මන සිතුවිලි අ සමාජය පිළිවෙල පවුල් පරිසරය ස්භාවය අනුව යම් විට සංවරයක් හෝ පාලනයක් ඇතුව හිටියත්, විටි විට විටිං විට හිතට කරදර කරන දේවල් ඔයිතු ඇතිවෙන්න පුළුවන්. සමහරතු කල්‍යයානවන්තයන්ට කියවා. මට මේ කතක්කාටවක් කියන්න බැහ. මට මේක හිත නිදහස් කරගන්න ඕනේ. නැත්තං ලොකු විපතක් වෙයි කියල මන්දන්නවා. බාහිරපිපතක් නොවනත් අඩු ගනිමක් ලෙඩවී මේ ගැන හිතලා මට මේක දරාගන්න බෑ. කාට හරි කියලා මගේ හිත නිදහස් කරගන්න ඕනි කියලා කල්්‍යාන මන්තයකුට ඔබ මේ කාටවක් කියන්නේ නෑනේ මට අනුකම්පාවක් නෙමී මං ගැන කරුණාවෙන් අහන්න. මට නින්දාවක් කරන්න එපා. මට හමුණ මට පමනක් නෙම පවල් පරිසරයවා. නැ දරුවන්ට නින්දාවක් වවෙයි. භික්ෂුවක් නම් පෘථක්ජන පැවිදි ජීවිතයේ මහ නනිින්දාවක්වෙයි. මේ නිසා. නමුත් මටක හිත නිදහස් කරගන්න ඕන පින්සැද්දවේ අහගෙනඉන්න. මේ ලෝකෙ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. හැබැයි අහගෙනන්නය තමයි බොහොම අඩු සත් පුලුසිුව අඩුයි. අහගෙනඉන්න ගුණවන්තයෝ අඩේ අන්න ඒ නිසා මේ කියන්න ඒ කතාව තුළ කිවොත්. මට මේ ළඟකදීන්දලා මගේ හිතේ මේ වගේ ඇලිීමත් තියෙනවා. මටක හිතෙ නිදහස් කරගන්න බෑ. මන් දන්නක ගැලපෙන්නේ. ධර්මයට අනුවත් සමාජයට අනුවත් පවුල් පරිසරයට අනුවත් මහ වැරැක්්දක් වෙන්න යන්නේ. නමුත් මටක හිතෙන් නිදහස් කරගන්න බැරුව ම මමත් සමගම මේ සටන් කරමින් ඉන්නේ මංකුමක්ද කරන්න ඕනේ. දැ මේ විදියට ප්‍රශ්න කරන්න පුුවන්. මට මේකට හැබැෑවටම නිදහස් වෙන වශ්‍යය. සහරට ඔබේලඟ පිළිතුරක් නැති වෙන්න පුොළුවන් නමුත් ට හිත හර පු සිද හ න්දන්න. කතාව කියලා දීර්ග හුස්මක්කඋඩ ටරගෙන පහලට හෙළලා. ඔලු ඇතිබුණු මහා බරක් නිදහස්සුනාවගේ මට දැන් දැයනවා පින් සිද්ධ වෙන මට හුං කන්දුුනාට කියලා. මේ සාමාන්‍ය ජන සමාජයේ බොහෝ දෙනගේ හැබැයි අදදැකේ. යත්තාධිකරණ මේ චක්කුන්දරියන් අසංවිතන් අභි්ාපක දෝ මනස්සාපාපක. දැඩි ආසාාවෙන් යුක්ත දොන්නස ගෙන දෙෙන යං විදිී අකුසල් ධර්ම ඇහෙන් රූපයක් අඩගැන. යං ආකාරයකින් පුතක්ජන වභාතක ඇතුවනානං කනේ හඬත් එක්ක නාසේ ආග්‍රහණ දිවෙන් රසකයින් ස්පර් සමානසට සිතුවිලි වසයෙන් ඇතිවුනාන අන්න ඇතින්දුවත්. රක්කත චක්වඉන්ද්‍රියන්. න චක්වින්ද්‍රියයේ සංවර පටිපච්ජත. ඇස රැක ගන්න. එහි සංවරයටය එන දැම්මේ ඇසරක් ගන්න කියන්නේ. අර වර්තමානය තාවකාලික කියන තැන පිළිතුර නෙමේ ඒ ගොල්ොත කාශව කරන්න පා. නටන්නේ නොබැයි වෙනට වෙන දෙයක් ඒ වෙනට හිතන්න. වෙනමුණෝ හරියක් හිත සතුළු කරන දෙයක් කරන්න. ඒම නෙමි. ඒ හදන්නේ රෝගවලට පිටට බේතක් කරන හදනකයි. රෝගගේ හැබැ බෙහෙත කරන්න ඕනේ ආරම්භයට මුලට ගිහිල්ල. නිධානයට බෙහෙත් කරන්න ඕනි. ලක්ෂණයට රෝග ලක්ෂණයට නමි රෝගයට යන්න ඕනේ. හැබයි අරකතාවෙන් කියන රෝග ලක්‍ෂනවට හැබයි පරිසරය වෙනස්ෙච්චි තැන නැවතත් අරදේම සිද්ධ වෙන්න පුළුවන්. ඒග බුරාණන් වහන්සේ නිසා අතමයි දුකක්තිය නොදුකකි මේ හඩන වැලපෙනවා කියනෙ නෙමේ. අපි කැමති පරිදි මේ ලෝකයේ කිසිවක් අපිටෝන විදිට පවත්තගන්න බෑ. මේක හිතේ ස්වභාවත අස්ෘතව ප්‍රතඥන ස්වභාවේ නිසාල් අරමුණුවල ඇලීම ගැටීම මුලාව නිසා සිද්ධ වෙන්නේ ලෝබදෝසමෝ සකස්සෙන. එනිසා තමා තමා විසින් දුක නිර්මාණය කරන්න . ු සබ්දගන්දරස ස්පරි සිතුවිලිත් එක් ඒ තමයි දුක් කියන වචනයෙන් හඳුන්න ලදදුන්නේ නැතුම හඩන්න වැලපෙන කෑ ගන්න කිය අදහස නෙමේ. දුක ගැන කතා කරන්නේ දුකෙන් නිදහස්වෙන්න මිස දුක් වෙන්න නෙමේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ අනුව ඇස දැන් සංවර කරගන්න කිව්වේ ඇස්දක පියාගෙනන්න කියන කතාවත් ඒ අයි දෙස බලන්න කියන කතාව නෙමේ. මේට හොඳ අදහසත්තිබෙනවා. ආනන්ද ශාමීන් වහන්සේ අහනව අවසන් වෙලාවේ. බදුජාන් වහන්සේකින් කාන්තාවන් කෙරෙහි කොහොමද පවතිින්ටෝනි කියල බලන්නපා කියනවා. භාගතුන්හස බලන්න වෙනවා. එනම් කතා කරන්න එපා. කතා කරන්නත් වෙනවා. එහෙම සතයෙන් යුත්තුව සීහයෙන් යුත්ව කතා කරන්න. කුමද භාගතුන් වහන්ස මාතුමතිෙස මාතු චිත්තං පට්ට පේත. අම්මමා කෙනෙක් දෙෙස බලන වගේ සහය පාත්තන්න. බගිනි මත් ෙ භගි චිත්තං උප්ට පේත, සුරරි අදෙස බලනවගේ සහය පිහිතුවන්න. තු මති සුදීතු චිත්ත අංකු පට පේත දනියත් දෙ බලනො වගේ දකිනවාගේ සහෙ පිහිටුවන දැන්නිවරදීන. හැබෑවට අම්මා කෙනෙක් සොහිුරියයක් දියනියත් දෙසව වල්නෝගේ හැබැ ගුණෙන් යුක්තව සිත පිහිටුවත් ඒ තුළ. ඒ ඒ අරමුණේවත් රාගදෝසමූහ විනිර්මුක්ත වෙනවා. අන්න ඒ තමයි සඳහන් කළ. මේ තමයි ඇහැ රකින්න. කනරකින්න, නාසේරකින්න, දිවරකින්න, කයරකින්න, හිතරකින්න සචිත්ත මනු රක්කතයයි. ඳන් ඒ අදහස. දැ මේ විදියට දෙවනි පියවර හැටියට දැක්වේ. අවබෝධයෙන් සේලියයට පරිපූර්ණව එන ගමනේ එළඟට දැන් විදර්ශනාවට අනුක්‍රමින් අඩගෙන යනු මාර්ගය හදාගන්නව ඉන්ද්‍රියන් රක ගන්න එක. දැ මේ විදියට අප අවබෝධයක් ඇති කරගත්තොත් අපගේම පැවැත්ම තුළ. බික්සුන් හන්සලට ගැටලුවකුත්නේ පසන්න නංවා පසාදායි. පසන්න නංවා බිහිව භාවාය. අපහැදුණු අයගේ පැහැදීම පිණසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් කියන අවබෝධයෙන්ම භික්ෂුන් වහන්සේ නමක් වුණත් ඒ ස්වභාාවයට පත්වෙන. ඔබ වුනත් දේවෝ දේවයා සද්ධන් සංවසති කියන දෙවිය දිව්‍යංගනාවක් හා එක්ක වාසය කරන කියන අදහසටනවා. පුතා දුව කියල කියන්නේ මාතා පිතුන්න්නම් මනම් පූරේතීති පුත්තු. ම අ පචි හිතම්පර්ණ කරන නිසා මයි සතුටු කරන නිසා තමයි පුතාදුව කියලා කියන්නේ. මම අයතීති මාතා මානේතීතිමාතා මගේ මගේ කියලා දරුවන් රකින නිසා ආරක්‍ෂා කරන්න නිසා තමයි මම කියන්නේ රක්කතීතිපිතා රකින නිසා තමයි පියා කියන්න. මේ හැම වචනයකම නිර්වචනයට මේ අවබෝධය ඔස්ස සකස්සෙන. නිමනත් අරමුණු වෙනවා ලෞකික ලෝකයේ තුළ ඒ ජීවිතය මොනතරන් සුපසන්ද කියන එක. කේමෝ මක්්ගෝ සෝවත්තිකෝ පීති ගමනීෝ. ජාති ජනාව ව්‍යාධිමරණ කෙරේ බයක් ඇතිවවෙන්නෑ. අව්බෝධස්සමක. සුවසේ සෝවත්තිකෝ ඒවගේම පීති ගමනීෝ නිරාමිස ප්‍රීතින් යුතු ගමනකට මාර්ගය සකස්සෙනවා. අපි ඊළඟ කරුණකට යමෝ. ඉළඟකරුණ තමයි බෝජනය මත්ත්ඥෝ හෝහි. ආහාරයෙහි මද්දස්ත භාවයක් පමණ දැන වාසය කරමු. ඒ තමයි මාතරක් ඥතාවය කෙළකිව. ආහාරගැනීම. සාමාන්‍ය සත්‍යයායටට පළවිනි කරන ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටි තික පලවිනි ප්‍රශ්නය තමයි ආර හැබැයි ආහාරම වෙන්න පුළුවන් රස තෘස්්නාවෙන් දුගතිය හදන නිවන දුරස් කරන තැන එන්න පුළුවන්. කුසගන්න නිසා මේක කරන්නේ. ආහාරය නිසාමය වැරැද්ද කරන්නේ ඒ එකාතකින් ආහාරය. අනිත් ආකාරයෙන් තෘෂ්ණාව කියෙනෙ එක හැබෑවටම රසයක්. ඒ රස තෘෂ්නාව අනිත්කාමාදී කෙලෙස් වොලටත් හේතුවක් කෙන්න්න පුළුවන්. ආහාරේ රසේෙන් බැඳර රසතුෘෂ්නාවෙන් යුක්ත අය ඒවා පිනවන්න හදන්නේ ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි හිත හා සමගින් නැවතත්. මේක තමයි හැබැයි අදහස. මෙ මේ නිසා ආහාරයේ රසතුෘෂ්නාව යම් කෙනෙකුට සංසිදුවගන්න පුළුව නිනම් අනිතෘෂනාවන් පවා සංසිංදුවගන්න පහසුවෙනවා. එනිසා භික්‍ෂූන්ට සඳහන් කලාා මේ ආහාරය ලබන්ගොට ප්‍රත්්‍යවේක්ෂා කරන්න. ඒ තමයි මදය පිණිස නෙමේ ක්‍රීඩා කරන්න නෙමේ සරීරයේ අඩුතැම්පුරුවන්න නෙමි විභූෂණය කරන්න සරසන්න නෙමේ ශසනක බ්‍රහ්ම චරියා පිණිස. සීල සමාධි ප්‍රඥා ගුණවඩන්න අවශ්‍ය කායික මාල්සික චිත්ත ශක්තිය දෛරය ඒ ලබන්නටයි මේ ආහාරය ගන්නේ ලබන්නේ කියන අදහස සීතය පාත්වන්න. ආරගැනිින් පිළිබදේන බොහමයක් දක්වා තිබෙනව පිනොත්ෙමේ අවස්ථාාව ලාවනහ. එහම නැත්තං. ත බත් පිඩු කීපයක් අනුභව කරන්න අවස්ථාව දීලා තබලා ආහාරගැනීම නත්‍ර කරණය සඳහන් කලා. භහගතුන් වහසේ කාලෙ හිටියා කාක මාසක අලන් සාටක ත්‍ර වත්ටක වගේ වච්චනවලින් හඳුන්නපුවායි. අලන් සාටක කිව්වේ ආහාර අරගෙන වස්ත්‍රේ හැඳග ඉන්න බෙරුව ගවල දාලා ඉන්නවා. කාක මාසකකිවේ කාකේුන හොට දාලා උගර තිනෙද ඇද ගන්න පුළුව ගන්න රමට. ආරගත් ගුර ලඟ ටනක ගත්ත කිය එක. ත්‍රව වට්ටක කිවේ නැකිට ගන්නන්න ැරු ආහාරගෙන අනි පැතට වැටෙනවා කියන එක. අ මුලින්ම සීලය සම්ම ප්‍රඥාව ආශ්‍රයෙන් නොවීම නිසා. විනි ක්ෂ පිළිබඳ ගැටලුවත් තියන ලෙඩුදුක් පිබඳවත් ගැටලුවත් තියනෙන මාර්ගේ පිබඳවත් ගැටලුවත්තිේ එවනි චරිතයා තිබුණොත් සාමාන්‍ය ගෙදරක කුමක්ද පැවැත්ම. පැවිදි ජීවිතයක පමණක් නෙමින්. සාමාන්‍ය ගෘහස්ත ජීවිතයක උනත් හාරයේ ශික්ෂණයක් නැති යම් කෙනෙක් හිටියොත් ඔබ සිංහල භාසාාව කියන වචන ඔබ දන්නවොමකදද කියලා. ඒක කිසි විටකවත් ගැලපෙන්නේ. ආහාරය පමණ දැනගන්න. භික්‍ෂුන් වහන්සර සඳහන් කලා. එලවට සේ කියයාන මේ සික්ෂාපද හැත්ත පහක් තියෙනවා. සේකයා සිික්ෂපද හැත්තෑප හලතියවවා අහල තියන්න ඕනේ. ආර ගැනින් පිබඳ දක්කපු මේරුෙක බල ොට වැට නොද කියලා. න චපුචපු රකං බුංජිස්සාමීතති සික්කා කරනීයා. න සුරුසුරු කාරක බුංජිස්සාමීති සික්කා කරණීයා. අර පිටටතට සබ්දය ඇහෙන්න්න තලු මරලා ආහාරගන්න එපා. ආහාරගන්නකොට. පානයකකට නස්ුරුසුරු රකං පිටතට එවනි සබ්දයක් ඇහෙෙන්න පානය කරන යමක් සිද්ධ කරන්න එපාකෙන අදහස. ඒවගේම ඉඳුල් අතින් භාජනල්ලන්න එපා. දිවෙන්. ලතිබෙන ආහාර ගන්නට එපා. ආහාර හක්්‍ය තියාගෙන ගිලගන්නතුව අන්සමග කතා කරන්නට එපා. එවගේම අනුන්ග පිගාන්නට අමනාප දෑසිකින් හැරි බලන්නට එපා. ඇගිලිවල තියන දේවල් දිවෙන් නමත ගන්නට එපා. දමේ ආදී වසයෙන් ආහාර ගැනීම මෙහි පවා ශික්ෂණයක් පෙන්නුම් කළ තියනවා. වින්නති මේ හැමතනක බෝජනයේ මත්ත අ්ෝ කිීවේ ආහාරය පැමණ දැනකිවේ ගැමරු ප්‍රමාර්ථ ධර්මයට. නමුත් ඒතුළ ඇතිවෙච්චි විනය. ඒ තුළ ඇතිවෙච්චි සිික්‍ෂණය ලෞකික වසෙන් නීරෝගිතාවේ ආහාරය පමණ දැනගත්තම ශාසන ප්‍ර්ම චරියාව පැවිදි ජීවිතවල ගෘහස්ත ජීවිතවල සත්පුරුස මනුස්සේක කැටියට අම්මා කෙනෙක් පියකෙනෙක් ගුණගරුව නැතන් දෙමෝපිය දරුවෝ ගුණ හපතුූ නුස්සේ හැටියට. මේ කෙටිකාලීන ජීවිතය තුළ මමත් ධර්මාණුකූලව හා මානිසා සකස්සන පවුලේ අන්නයටත් යහපතුලස ජීවත් එන්නට මාමේ ආහාරය අරගෙන නීරෝගීව ලෙඩදුක්වලින් හැකිතාදුරට තාමකාලිකොහෝ බැහැරවෙලා යහපත්තුව ජීවිතයක් ම ගත කරනවා කියෙන තැන. එතකට සාමාන්‍යයෙන් ගන්නවාකෙන ආහාරවලින් හැදන ලදුක් වලනුත් පරිස්සමත් තියෙන. ඒ පැහැදදිලි. ඒවගේ අර අකරණය ධර්ම හැට නොකලියයුතු දේවල් කියෙන ැනකට බැහැරවෙලා මත්තතුර මද්‍රව්‍ය අනවශ්‍ය ලෙස ආහාරවලට ගිජුවීම විසෙසින් පැන්රසවලට වගේ වර්තමාන අන එවනි තැන්වලින් පවා ඇති වෙන්න ාව දුක්කිි පත්වලින් බැහැවෙන්න කොලුව. ආහාරය පමණ දැන ගන ද මේ නිවන්මගේ ප්‍රධාන කතාව. සීලේ පිහිටා සිටිින් ඕන ඇසාධ ඉන්ද්‍රියන්ගෙන් නිමිති ගන්න පා. ඒ ඇස රැකගන්න රැකගන්නවා කෙන වචන අපි විග්‍රහ කරගත්ත මිලකට තමයි ආහාරේ පමණ දැනගන්න. තුංවෙනව සඳහන් කරනවා. ඒ තමයි ජාගරියන් අනයුත්තෝ විහරාහහි. නොනිදා සිටින්න පුළුවන් කම තිබෙන්න්න ඕන. නොනිදා සිටින්න ක නිදිවරන්න කියන අදහස නෙමේ. නිවන් මගේදී ඒ මාර්ගය තුළ නැගේ සිටින්න පුළුවන්කමක් තිබෙන්වා. ඒයි මෙතන ජාගරියානුයෝගය කියල අදහස් කර නැතුව අනවසල්ස. සාරීරිකවත් අපහසුතාවයක් ඇතිවන පරිදි නිදිවරාගෙන සිටින කියන එක නෙමයි. නිවන් මගේදී අව්‍ය දැන් දරුවෙකුට පාඩන් කරන්න ඕන විභාගයට එයට මතකය සකස්කර ගැනීම ධහරණය කර ගැනීම හැකියාවත් එක්ක දරාගැනීමේ හැකියාවත් තිබෙන්න්න ඕන. මේ නිවන් මගේදී. අවශ්‍ය ආකාරීෙන් වෙහෙසත් දකිින් නැතුව. විශේසිම තින ිදයකට හසුවෙන් නැතුව. සි කයේ ඇතිවන මලානික ගතිය නිදිමත ගතයකට හසුවවෙන්නේ නැතුවෙන්න දරා ගැනීමේ අනුගමනය කිරීමේ හැකියයාාවක්තිබෙන්වන් එඒ තමයි ජාගරියන් අනියුත්තව විහාරයි. භික්‍ෂුන්ට පෙන්වා දෙනවා. විසේසයම බුදුරජාණන් වහන්සේ කාලේ උදේවරුවේ පින්ඩ පාතය හැසුරුණ දවසට එකවතාව වැළඳේ. දවසට එකවතාව වැළඳුවේ. අව්‍ය ප්‍රමාණ්ට වැළඳුව. සමයටට පාතරින් පිරන්නම වැළඳුව. අවශ්‍ය්‍රපමාන්ක සූත්‍ර දේශනාවල පෙන්වාදීල තිබෙන එකවතාවය වැළඳේ. අවස්්‍යමී පසුබතින් වලකෙනවා. බොහෝවිට චංකමනින් යුක්ත වඩා. එක නීරෝගීතාවයා. වාඩිවෙලාම සිටි න්නැතුව. දැ උදේ පිඩපාතිය හැසරීම චංකුමනයක් තමයි. නමුත් පසුව රාත්‍රිය කාලයේ වැඩිවෙලාවක් වැඩි සිටින්න වෙනවා. ඔය වගේ පරියංක භාවනාවේ. වාඩි විසිින ඉරියවේ. නිසා ං සක්මන් භන චංකමනයනුත් සවස්කාලෙ වැඩි වෙලා වැඩ හිටිය පරයංකයෙන් චංකමනයනුත් එවගේම ගම සක්මන් භාවන විදී හිටියා. රාත්‍රී මුල් කාලෙ නැවතක් භාවනා කරනවා. චංකමන යොමෙනුව, පරයංක භාවනාව යොමු වේෙනවා. ඉළඟට මධ්‍යමට කාලයේදී උට්ටාන සංඥාවෙන්. මේ වෙලාවට මම නැකිටිනවා කියන ඒ අදහස ඇතිකරගෙන. දකුණු ඇලට හැරිලා සැත්වෙලා. උටහන සංඥාම අසවල් වෙලාවෙේ මම නැකිටිනවා කියෙන හැඟීමක් ඇතිකරගෙන තමයි නින්දට යන්නේය. පින්වන්නේ මෙතන ගෘහස්ද ජීවිතයක් ගැන කතා කළොත් දේශනා කොළොත් කරණීමේත සූත්‍රයේ සඳහන් වෙන. ඒ අදහස හොඳම අදහස. නින්දට පත්වෙන අවස්ථාව දක්වාම, සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය වඩන්න කියන අදහස. නින්දට පත්වෙන අවස්ථාව දක්වාම. මත්‍ර දන්න කියෙන අවස්ථාව. කරිමත සූත්‍රයේත් අර ඉහල කොටසි තියෙනව සක්කෝ කියන තැනට. කුසල් මාර්ගයේ වඩන්න තරන් සක්කෝ දක්ෂ කෙනෙක්ෙන්නවා. උජූච සූජූච කුසලේ තුළ රිජුවෙන්න්න ඕන මනාකොට රජුවෙන් ඕනෙෙන නිරජව නැගෙ හිටීමේ හැකියාවක් ඇති කරගන්න පුළලුවන් කමලබෙන් ඕන. ඒ අදහසත් මෙතෙන්ට ගත්වොත් එහෙමනං භික්‍ෂුවක් නං සමතේ වෙන්න්න පුළන් විදර්ශනාවෙන්න්න පුළලන් ඒ කර්මස්ථානය අනුවයි. ගෘහස ජීවිතයක් ග කරන අයෙක්පුනක්. රැකියාව කෘතියක් කරන අයෙක් වුණත්. ඔබ පුරුද්ධ තිබේ නං අවශ්‍යයාමී මෙමනි භහාවනාවක් කරනවා කියල ඒ වඩා හොඳද එහෙම නැත්තං. කොහමත් නින්දට පැමිණවා. අන්නේ නින්දට පැමිණෙනොට නින්දට පැමිණවාගෙන අවස්ථාව එනතෙක් සියලු කටයුතු අවසන් කරලා නින්දට පැමිණවාෙන අවස්ථාව දක්වාම මෛත්‍රියෙන් යුක්තව සිත පාත්තන්න පුළුවන් කම ලැබන්න. හ ඒ මෛත්‍රිය මෙත් තායභික්කවේ චේතෝ විමුක්තිය වෙන්න ඕනේ. චේත විමුක්තිකි වේ පංචනීවන ධර්මයන්ගේ බැහැරවුණු සිතක් පහල කරගන්න ඕනේ. කාමච්චන්ද ව්‍යාද තිීන ිද උද්කුක් ච චිච ඒ පසව විතර වෙනවා යටකොටසක. මෙන්න මේ නිවන ධර්ම පහෙන් බැහැරව සිත පාත්ත ගෙන සියලු සර්්‍යයන් කරේ සමහිතක්. තමමාට දක්වන හිතවන්ත භාාවේ සියලු සත්්‍යයන් කෙරෙීම එක හා සමානුවව පාත්තන්න තරං පුළුවන් කමක්ති බෙන්න්න ඕනයක්. ඒ ගෘහස්ථ ජීවිතකට වඩා යහපත්වනතයා. ඉළඟට නැවතත් අධිෂ්ඨාන කළ පරිදි ජාග්‍රියානු යෝගය මනාසේ ඒ ආකාරයෙන් සිත පාත්තන්න කියපු තැන ඒ නින්ද ඒ ආකාරයෙන් පවත්වල අවශ්‍යතන නැකිටිනවන්. ජාග්‍රයාානු යෝගය මීලකට සඳහන් කළේ ඒ හිතම් බික් වූ සති සම්පජන්නේයේන. සති සම්පජඥයන සමන්නාගතෝ හෝයි සතිසම්පජයෙන් යුක්ත වෙන්න. සම්පජනය කොට සතරයි. බලන මතකද කියලා. සාර්්‍යක සම්පජ්‍යය සපපාය සම්පජ්‍යයේ ගෝචර සම්පජ්‍යයේ අසම් මූල්ල සම්පජඥය. සම්පජානකාරී හෝත එතමයි සති පට්ඨාන සූත්‍ර දය සඳහන් කර පරික් කා න නි. විදර්ශනාවෙන් යුතු පරරික්ෂාකාරීනුවනින් යුක්ත වෙන්න. විදර්ශනාවෙන් යු පරිීක්ෂාකාරීය නුවනින් යුක්ත වෙන. අට හේතු පල දහමත් එක්ක අනිචුදු කනත තිලක්කන ධර්මයට යටත්වය කියන ඒ අවබෝධීන් එක්ක ඒ නුවන පහල කර ගැනීම අවශ්‍ය වෙන්නේ. ඒ අනුව. යම සාර්ථකනම් කුසල්නං ලෝබදෝසමූහ බැහැරවෙල අලෝබදෝ සමූහනං ඒ අර්මුණය සකස්වෙෙන්නේ ඒ කුසලයක් එක සාර්ථකයි. ඒ සාර්ථක සම්පජඥ්‍ය. සප්පාය කියන තමාට උපකාරයක් වන සීලය සමාධිය අවස්ථාව නිසි ආහාර කල්යානු මිත්‍ර සම්පත්තිය, එවගේම සුඥ්‍යාගාර ස්වභාවය, බාධාවක් පීදාවක් නෝන ස්භාවය මේ ඔක්කුම සප්පාය වෙන්න ඕනිය. ගෝචර සම්පජ්‍යය අපි මෙිහින් නැවත සඳහන් කරනවා මෙතන අභික්කන්තයේ පටික්කන්තයේ සම්පජානකාරී හෝත. ඉදිරිට ගමන් කළත් පිටිුපසට ගමන් කළ ආදී වසයෙන්. මනාකොට පරිීක්ෂාකාරී නුවන තියෙන් නොව. අසම්මූල සම්පජඥයේ කියල කියන්නේ සම්මුතිය හා පරමාතය තේරුම් ගැනීම. සම්මුතියට මම මගේ කියල පැවැත්වත් පරමාර්ථ වසයෙන් කිසිවක් මග වෙන්නේ මම වෙන්නේ ස්තර වෙන්නේ සදාකාලික වෙන්නේ නෑගෙන අදහස පවතිෙන් නඕවන්. එතකොට විශේසය මෙහහි දක්වන්නේ සතිසම්පජඥයන සමනාගතෝ හෝහි අභික්කන්තයේ පටික්කන්තයේ සම්පජානකාරී හෝත. ඉදිරියට ගමන් කලළත් පිටුපසට ගමන් කළත්. මනවූ සහිහ පාත්තන්න මක දේක එතනින් අදහස් කරන්න. අත්තිිකායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති, යාවදේව ඥානමත්තාය පතිස්සට මත්තාය අනිස්්‍යතෝච විරැති නචකකිංච ලෝකයේ උපාදියඇති. සම්මුතියට මම මගේ කියල මේ කය පැත්වෝට පරමාතවසයෙන් මෙතන ඔබ මේ වචනතු අහලතියන සාම්ප්‍රදායයිකව නිත්‍යසුක ආත්ම කියලා නිසත්තෝ නිච්ජීවෝ. දිගින් දිගට පාත්නා සත්්‍යය කෝ. ජීවයක් ජීවිතයක් නෑ. මෙක සම්මුතියක් පමණයි. එහන ඉදිරියට ගමන් කරන්නේ පිටුපසට ගමන් කරන්නේ සම්මුතියට මම කියල කිවට පරමාර්ථ වසය මෙතන මම කියල මගේ කියල කිසිවක් නෑ. අරමුුණල ලෝබෙන් දේ මොහින් ඇලෙන්න්න බැඳෙන්න්න මෙතෙන කිසිවක් නය කන අදහසින් ඉදිරියට ගමන් ක නෝ පිටුපසට ගමන් කන්න. ආලෝකීතයේ විලෝකීතය සම්පජාන කාරී හෝති. ඉදිරිය බැලුවත් පිටු පස බැලුවත්ඒගේම සසිහෙ පාත්තන්නේ. සම්මජජිතයේ පසාරිතේ දෑත දෙපේ දිගු කළත් හැකුළුවත්. පත්ත චීවර දරණනි ික්ෂුවක් නම් පාත්‍රයේ සසිවර දරණොට ඔබන ඇතුම පැඳුවම පිං ාන කෝපිය හසුරුුණුකොට මේ අවබෝධයෙන් සහිහ පිටුවා ගති යුතුවෙනවා. අසීතයේ පීතේ කායිතයේ සාහිතයේ ආහාරගන්නකොට දත්වලට හසුවෙනකොට ගිලනකට. ගිලෙනකොට රසදැනෙනකොට හැමවෙලාම සම්පජානකාරී වෙන්න. මිලකට උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හයුතු. එකුමක්ද කියන්නේ? උච්චාර පස්සා කම්මේ. සරීරයේ පිරිසිුදු කරන කොට. වැසිකිලේ කැසිකිලිය පරිහරණය කිරීමේ දීපවා. සම්පජානකාරී වෙන්න. අවසන් කරුණ එහි. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතයේ භාසිතයේ තුන්න්නේහි භාවේ සම්පජානකාීයහොත් ගතේ. ටිතේ නතරවලින්නකොට ගතේ ටිත නිසින්නේ වාඩිවලි සිටිනකොට සුත්තේ නිදන ඉරියව්විදි. ජාගිරිතේ නොනිදාසිටනකොට. භාසිතේ කතා කරනකොට තුන්හි භාවයේ නිස්සද්ධව සිටින විට පවා සම්පජානකාරී වෙන්න. මේ තමයි සති සම්පජඥයන සමන්නා ගතෝ හෝයි. මේලකට අවසාන වසයෙන් දක්වනවා ඒහි තවම් බික්කූ විිත්තන් සේනාසනම්බජ. විත්තන් සේනාසනම්බජජ. ඒම කද කරන්න ඕන සෙනනසුන් ඇසරු කරන්න ඔබ ගෘහස්ත ජීවිතයක් ගත කරන පොයිද සැෙනසුනතියන්. නිරන්තරේම විහාරයක ටාරාමිකට එන්න බැරිවුනක් අවශ්‍ය තැන. තමන් වාසය කරන තැන වුණක් මනසිං සෙනසුනක් කරගන්න පොළුවන්. සම්මුතිය හඳුන සෙනසනු වනත් මන සහදාගන්න බැරිවුුණොත් ඒ කෙලෙස්වලින් යුක්ත තැනක් වෙන්න පුොළුවන්. බාහිර ආරම්මනවල නොවයි කෙලෙස්තියෙන්න්නේ කියනෙ එක සඳහන් කලා තමා ගිහිත තුළ. අවබෝධය අනවබෝධය අනුව තමයි ඒක ීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු වහල ටම තමයි යම් විටක දෙව්දත් තෙරුණුත්වාසේකළය. එනිසා ඒක ගැටලුවක් නෑ හිතකස්රගෙනත්තං ස්ථාන ගැටලුවක් නෑ. එහිත් උපකාරක ධර්මයයක් ස්පාය වන තැන් තියෙනවා. එනිසා තමයි අරඥ ගතවා රක්කමූල ගතව සුඥාර ගතවා ප්‍රකස කළේ නමුත් හැබැ අදහස එන්නේ අවබෝධයක් එක්ක. විත්තන් සේ නාසනන් සෙනසුනක් ඇසරු කර ගෙදර වුනත්. හිමිදිරි පාන්දරනම් හොඳම වෙලාවක්. කයත් සිතත් පරිසරයා සංසුන් වෙලාවක් මිනිත්තු කීපයක් හෝ සොයාගන්න පුළුවින ඉඩකඩ තිබෙනආකාරයෙන්. ගෘහස්ථ ජීවිතය කටුනොත් අවස්ථාවක් හොයාගන්න පුළුව. පළවිනිදේ තමයි. පංචනීවරණ ධර්මයන් බැහැර කරන්න සකස් කරගන්න ඕනේ. ඒ තමයි කාමච්චන්දෙන් වැළකෙන් ඕනෙ කොහොමද මේ ස්කන්ද පංචකය කෙරෙහි අභිද්්‍යාව දඩල් ලෝබය ඇතිකර ගැනීම. බැහැරගන්න පුළුවන්කො මල වෙන්න ඕනේ. එකතමයි කාමච්චන්දයෙන් බැහැර වෙනෝ කියන. කාමය කියන කැමැත්ත චන්ද කියෙන ඇලනවා. කැමැත්තෙන් ඇලවා කාමච්ඡන්දය. රූපවේදනනා සංඥා සංකාර විඤ්ානකෙන ස්කන්ඳ පංචකය කෙරෙහි කැමැත්තෙන් ඉට වඩන මනල්වඩන ප්‍රිය දැහහි ඇලුම් කරන කියන කාමින් යුතු කියන මේ ස්වභහාවෙන් බැහැරවෙන හිතිං දැඩිවගන්නා ස්වභහාවයෙන් බැහැරවෙන්න ඕනේ. රූපස්කන්දය අප ොහමයක් සාචා කලා. ඒ ද ස දක් ධ්‍යස් විදී සංඥා සලකුණු සංකාර හිතේ අරමුණ සකස්කරන අරමුණු විඤඥාන අරමුණු හඳුනා ගැනින්. මෙකතම අපි සාමාන්‍යයෙන් ජීවිතය කියලා කියන්නේ. මිස්කන්ධ පංචක ලෝකයේ ඇල්ලන බැඳන ස්වභාවය බැහැර කර ගත යුතු වෙනවා. එඒය අදහසයි. කාමච්චන්දයෙන්. බැහැර වෙන ස්කන්ඳ පංචක ලෝකයේ. මිනිකට ව්‍යාපාදය. සියලු සත්‍යයන් කෙරෙහි එක හා සමානුවම මෙත්තා සහගත සිත පාත්තවා. මිලට තිීනමිදේ ආලෝක සංඥාව පහළ කරගෙන, ආලෝක සංඥාව පහල කරගෙන සිතේ මලානක ගතිය. කයේ මලානික වෙහෙස ගතිය බැහැර කරගන්නවා. උද්දච්ච කකුක්කොච්චේ සිතේ ඇතිවන විසිරයාම පසුතැවීම බැහැරගන්නවා කුසල් මාර්ගෙයට හිතයොමුම් කරගන්නවා. අවසානි විචිකිච්චා. බුද්ධාදීයට තැගේ සැේ නැති කරනව කියන්නේ සක්ඛදිිට්ටිය මුල් කරගත් ආත්ම සංඥාව සම්බන්ධ කරගත් සැක ගැටලුනැතියෙනවා විගත කතන් කතා. ධර්මය පිළිබඳව මමය මාගේ ගෙන දෘෂ්ටියෙන් ඇතිවන සැක බැහැරවන පටන් ගන්නා. මෙතනින් බැහැර වෙලා ධ්‍යානවස්ථාවට පත්වෙන්න ඕන. විවිච්චේව කාමයහි ිවි චකුසලය දම්මේ සවිතක්කන් සවිචාරං විවේක ජම් පීතිසුකම් පටමත් ජානන් උපසම්පද්ජ විහරති. පලවෙනි දෙහානය. කාමාදී අකුසල ධර්ම බලවතරෙසි යටටපත් කර ගෙන කර්මස්ථානයක් අරගෙන අරුණක් කෙරේ සිතසය මනාකොට. ටල් දක්ක චාරකට බැස කියෙන නැත නැත මනෙකනකොට පීති සුක ඒකක්ගතා නිරාමිස පීතියයි සුකේ එක බවයි. ඇතිවෙනකොට අන්න පලවෙනි ධ්‍යහාානය විවේකිීවයට සිචිනවා. දෙවනි ධාන අත් අදා බලනවා විතක්ක විචාරදයෙන් අශ්‍යවෙෙනන. හි යොමු කරන්න පුළුවන් වේගේම පීති සුක ඒකක් ගතාවට. විතක්ක විචාරා හිත. තුන්වෙනි අවස්ථාවට එනකොට පීති සුක්කය එතන ඉවත් වෙලා පීතිය කියනඇතන පීති විාගේයට ඇෙල්ලා. නාමකායෙන් යුක්තව උපේක්ෂාවෙන්සිහියෙන් යුක්තව නුවනින් යුක්වවාසය කරන. ආර්රයන් විසින් උපේක්ෂාවෙන් සතිමත්ව, සුකවිහාරී යන අදහසින් ප්‍රකාශ කරනවාගෙන තුන්වනි දෙහානේ. හතුරවනි අවස්ථාවටෙනකොට සොම්න්නස් දොම්න්නස් දෙකම බැහැර කරගෙන උපේක්ෂා සහගත ඉස්මුතියෙන් යුක්තව නුවණින් සලකාවාසය කන්නා. දැම් මේ තමයි මේ ධර්මමාර්ග අඩුගානේ. අපි යංවූද අවබෝධයක් ඇති කරගන්න එන තැන. මට පුළුවන්ද කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස අටපත් කරගෙන, පීති සුක ඒකක්ගතා කියන තැනින් මට අත්විඳීමක් අතින්ජමකය රාගදේශ මොහෝ යංවූදානාකාරයකයෙන් බලවත් ලෙසි යටපත් කරගෙන. එවැනි අත්දැකීමක් මට ලබන්න පුළුවන්ද කියන තැනක අපි හැම කෙනෙක්ම. ගිහිවුුණත් ජාති ජනාව්‍යද මර්නල ඉදහස්සලන. දුව න්න වාහයි තියනෝ ැකියාව යන කටයුතු තියෙන මොනවා සඳහන් කළත් ගිහි පැවිදි දෙපාර්ශය එක වගේම මේ අවධාන මොස්ේ යන්න වෙන්නේ. එනිසා මේ මාර්ගයේ තුළ අත්දැකීමක් ලබන්න පුළුවන්ද කියන එකට ආරාධනා කරනවා. එක ලබී තුමයි. බුද්දධොත් පාදකාලෙක උපත ලබ මෙ ලබන්න බැරිවුනොත් මහ විපතක් වෙන්න පුළුව. හේතුව සෝතා පන්නවත්න වනොත් අනුතුරකන්නේ දුගතියකට වැටන්න. දුගතියකට වැටනොත් ජලවීමක් හිතනට බැහැ. ජයාන අතර ොමද විස්ර කළ ුතුවන මුත් අපේ කාල වෙලා අවසන්න පින් අත්ේ මේ දේශනාව අවසන් හුනාම. ගණකමු ගල්ලාන බ්‍රාක්්මන අහනව මේ දේශනාව අගෙනන්නය ඔක්කොම ඔය අනුගමනය කරනවාද. සමහරු අනුගමනය කරවා සමහරු අනගොමනය කරන්න ගනකමු ගල්ලලාන සහරු දැන් ඇහුවත්දැන් අපි සැවැත්නුරීන්නේ රජගනුවරට අන්නෙ කොම කියලා මාර්ගය කියලති න සමහර නිවරදි මාර්ගගේ ගිහෙල්ල කෙලවට යනව සමහරු අහගෙන දලා මාගගේ වරද ගන්න. මේ දේශනා කොයිතරම් මඟ පෙල්ල දුන්න සීලේ ඉඳලා සමහරු ඒ අනුගමනය කරන්නේ නැහැ වරද්දගන්නවා එක දුගතිය හදාගන්නවා. සමහර පිරිස් අනුගමනය කල්ලා සුගතිය උරුම කරනවා රජගහනුුවරට නියම් මාර්ගි ගියාමගේ. කෙෙස් තියන ඇත්තන්ටත් කෙස් ප්‍රහනයක රහතුන්ටත්, කෙලෙස් ඇත්තන්ට මා තිය ඇත්තන්ට මාර්ගය අනුගමනය කළ සැනසෙන් නඕනි, කෙස් බැහර කළ ඇත්තන්ට නිෝධ සමාපත්තියෙන් සුව විඳින්න මේ නැවත නැවත මෙිහිරන්න හොඳදවස්ථාවක්. නැකොගල්ල තෙරවන් සරයවා. වහපුයක් විවෘර්ත කලාමගේ. මංවුලා ගූ කෙනකට පාරකිවගේ අන්ුරන් එකනුකොට පොල්තෙල් පහනදල්ල රූප පාලන කියපුවාගේ. මම ඉතා හොඳින් ධර්මේ තේරුම් ගත්ත. අදටන් තෙරුවන් සරණගිය බුද්දශ්්‍යාවකයෙක් උපාසකෙක් හැටියට පිළගැන්නෙන් ආරාධනා කලා. මේ ආරාධනාව නැවතත් ඔබටත් අපට සිහි ගන්නමින් ගණකමොගල්ලාාන සූත්‍ර දේශනාව පොසොන් සතිය වෙනුවෙන් ආරොම්භ කල දේශනාව අදවසන් කරනවා. ින් නායක සාමීන් වහන්සේටත් කාශ්‍යපශවාමීන් වහන්සේට උඩ දුම්බර කාශ්පශවාමීන් වහන්සය තුළු මහා සඟරත්නයටත් දායකත්තේ දැරු ඕස්ට්‍රේලියේ ල් බනුවර පදිංි සැදැහැති දායක පවුලක් පින්වත් වූ එහෙමටත් ධර්මස්ශ්‍රවනය කළ ඔබටත් අප ඉදිරිෙහි ඒවගේ මේ රටේ හොලෝ කොතනකු හොසිට ශ්‍රවණය කලානක් ඒ ඔබැහැමත්. නිදුක්කනරෝගියව සුව පත්ත ඉතා ක්මන් අවස්ථාවකම සීලේ පටන් දෙහානයේ පටන් විදර්ශනාව දක්වාම සිත් සිය යොමු කරගෙන. ඉතා ඉක්මන් අවස්ථාවකම ඒ දුක්ක සමුදය නිරෝධ මාර්ගනන් වූ උතුම් සතුරා සත ධර්මවබෝධයෙන් අමා්‍යවනයෙන් සංසිත්වායේ අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සැදහවත් පින්හත්නී දායකතේ ස්සුළු ඔස්ට්‍රීලියාවේ ිල් බැනුවර පදිංි සැදහැති දායයික පවුල. ලා පරත්තු ලොක හමුදුරන් ඇතුළ ම සංගරත්නයටටත් ජෑමග සියලුම කාර මණ්ඩලේටත් කිසිම දුක්පීඩාවක් නොවේවා නිදුක්වේවා නීරෝගිවේවා දිහිර්ගා වේවායි ප්‍රාර්ථනා කරනවා. එවගේම තමන්ගේ මියගේිය මිත්තනය මවපියා සහෝදරය ඇතුළු සියලුම මේ භවේ ඥාතීන්ට සහ සංසාරගත සියලුම ඥාතීන්ටත් මේ පින් අන්මෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත වෙසන පවුලේ සැමටත් දෙෙස් විදෙස් සියලු ඥාතීන්ටත්. මේ උතුම් පින්කම පාර්මි ධර්මයක්ම වේවායි පවුලේ පින්න තුන්ලා ප්‍රාර්ථනා කරනවා. ය ඇත්තන්ගේ ඒ යහපත් වූ ප්‍රාර්ථනාවන් එසේ ඉෂ්ට සිද්ධ වේවායි අධිෂ්ඨාන කරමින් ධර්මශ්‍රවනය කළ ඔබ හැම දෙනාමත් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත්යෙත්වා දුකිින් මිදෙත්වා. මියගේ සීරු ඥාත හිතු මිත්‍රාදීන් නැමනුත් තම තමනට ඒ උතුම චතුරාර් සත ධර්මාවබෝ දෙෙන් අමානිවන් පිණිසම උපනිශ්‍රය වේවායි. සාධ්හෝයි අධිෂ්ඨාන කරමු. ආකා සටහාචබුම්මට්ටහා දේවාහනාගා මහෙද් දෙකා ප්ඥන්තං අනුමෝ දෙත්වා චිරං රක්හන්තු සාාසනං ආකා සටහාචබුම්මට්ටහා දේවානාගා මහෙද් දෙකා පු්ඥන්තන් අනුමෝ දෙත්වා චිරරක්හන්තු දේශනං ආකා සට්හාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා ප්ඥන්තං අනු ෝදිත්වා චිරංරක්හන්තු ලෝකසාස්සනං සාතුසාතුසාතු අපගේ ගෞරෝනීය ස්වාමීින් වහන්සේට අපගේ නමස්කාරය මේ මහොතේ ප්‍රාර්ථනා කරනවා. මෙ උතුම් සදහම් දේශනාව පවත්වන්නට යෙතුනේ බත්තරමුල්ල සිරිල් සුදස්සනාරාම සදහම්සෙනසුනේ ප්‍රධාන අනුශසක නම කියන්නට අවසරයි අතිපූෂනීය ආචාර්ය මෙරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින්. අපන් වහන්සේට ප්‍රාර්ථනා කරනු ලබනවා නිදුක් නිරෝගයේ චිරජීවණය සැලසේවා දීර්ගායුෂ සම්පත්්‍යයම ල බේවා. රාූ ශාසනික සමාජීය මේවර වඩ වඩාත් සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය ශක්තිය තෛර්ය ත්‍රවිතරත්නයේ ආශිර්පාදය ලැබේවායි අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරමෝ. සාතුෝ සාතුූ සාතුෝ. මෙම උතුම් සදහම් විකාශය ජයමගඟ රෝපවාහිනිී නාලිකාව ඔස්සේ ලොවපුරා විකාශනය කිරීමේ සැද හැතිේ දායකත්වය ධර්මු ලැබුවේ ඔස්ට්‍රෙලියයාාවේ මැල්බර්න් නොුවර පපාදිංචි සැද හැ. පවලක් වි ඒ සියලු දෙනා විසින් ප්‍රාර්ථනා කරනු ලැබු සියලුම අපේක්ෂාවන් ඉටුුවේවා යන ප්‍රාර්ථනාව පෙරතැරි කරගනිමින් මේ උතුම් සදහම් විකාශයෙන් නිමාව සන්ටුහන් කරනටයි සෝදානම්බන්නේ ඊට ප්‍රථමයෙන් අප ආරාධනා කරනවා අල්දවසේද පැමිණ සිටින පිරිස අතරින් ගෞරෝනීය දේශකෑණන් වහන්සේ වෙත පරිෂ්කාර පූජා කිරීම සඳහා සියලුම දෙනාම සාධකාරයක් පවත්වමෝ. සාතුසාතුසාතුූ. හෙට දවසේදී අතිපූජනීය කෝරලයා ගම සරණ තිස්ව ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් මෙම උතුම් සදහම් දේශනාව පැවත්වීමට නමිතයි. සද්දින ධර්ම විවරණය පොසොන් දේශනා ධර්ම දේශනා මල්ලාවේ ප්‍රථම ධර්ම දේශනාවයි මේ ආකාරයෙන් නෙමාවට පත් වනේ ජයමඟ රෝපවාහිනී නාලිකාව, පියටව නාලිකා අංක අනුහතර, ඩයිලොක්ව නාලිකංක විසි පහ සහ ජයමග TV, සජව, YouTube සහ ෆෙස්බුක් විකාශනය ඔස්සේත් මෙම උතුම් සදහම් දේශරා මලාව ඔබ වෙතට සමීපකිරීමට කටයුතු කරන ලබනවා. එස නම් කොළ භහත ජාත්‍යන්තර විපසනා භාවනා මධ්‍යස්ථානය සිට. අප ඔබවිතරගෙන සදහම් විකාශය මෙයාකාරයෙන් නිමාවට පත් කරනවා, නිමවට පත්කරන අවසාන හොතේ දීත් අද දෞසේදී වැඩමවා වදාල අපගේ ගෞරවණය දේශකයණන් වහන්සේට නැවතවතාවක් අප පු්්‍යාණමෝතනා කරනවා. සාතුූ, සාතුූ, සාතුූ. එසේ නම්, හෙටදිනයේදීත් සවස හයට ඔබ හමුුවීමේ බලාපොරොත්තුවෙන්, කොළඹ හත ජාත්‍යන්තර ලිපස්සනා භවනා මධ්‍යස්ථානය සිට. අප සම්මන්ධ තාවේ ලපා දෙනවා ජය මගරූපවාහිනිි වික්‍රමසිංහපුර බත්තරමුල්ල ප්‍රධහන්න පාලකමැතිරයට. ඔබ සීලුතිනාටම සම්මා සම්බුදු සරණායිය.